අලමිට අපේ ජාතික කතාව අයිබෝන් සුභ සන්දාවක් සුපරුදු විදිහටම සඳුදා හත ඉතිය වෙනකොට අන්නෙවිට හිස්්‍රී අපේ සාකච්ාමණ්ඩපයටට මහාචරය රාජ්්‍රම දෙවන් සමඟ එකසිය විසි හත්වන වතාවටත් ගොඩවදින්නයි මේ සූදානම්වන්නේ ඉතින් බොහොම ත් බොහම සුදුු සතියක් ගෙවිල ගිය අපි කල්තුර විද්‍යාලය පැවතිච්ච අපේ ලෝකලළ අමාදීන විිශේෂ වැඩ වැඩ සහ ිශ්මලන්තේදදිත් අප මහචර රාජ්ව මදයන්න්න දරුවන් හම්බෙන්ඩත් පුළුවන්න වුණ දෙමෝපියන්ට හම් බඩත් පුළලුණා ඒකම පශසත් පුරාවිද්‍ය පශ්සත් උපාදිය අය තන අපේ කසුන්ලා නූල එකතු වෙලා पංචි කවතුකාාරයකුස්ස පවත්වගෙන ගියා ඉතින් මේ ගල්ලා අයුදහම හි අපි පුංචි දරුවට අල්ලම් බලන්ද අස්ථාව ලබුණයිතිඒ සොඳරු අදකීමක් ආෙත් අපි ඒ වගේ දේවල්ු ම්ෙන්ට බලාපොත්යනවා මේ අද විශේෂ දෙයක් එල්ලීමක් පඩසරහන ආරම්භයම කරන්න ඕනේ අපේ YouTube බල දට අපි පුංචිඉල්ලිමක්කර ඔබ සක්‍රරීය ප්‍රේක්ෂකයක් වගේ අපට දන්නවන්න කියලා විශේෂෙන්ම බලන්නකොට මොකක් හරි කමෙන්ටක් අපි වුවෙන් පල කරන්න කියලා ඉමෝජයක් හරිකමන්න ඉතින් ඒ පල කරහම අපේ වැඩසහන් ඔබ දන්න YouTube බැල්ගොරිදම එකේ ඔබයි අපි අතර තියෙන ගනු දෙෙනුව හරහා තමයි මෙ වැඩසතහන් ඉදිරියට YouTube එක වින් ඔසවා තබන්න නිත් ඇයට සජස් කරන්නේ ඉතින්ගේ පුංචිල්ලීම අඩුම ගානේ දහක් බැලුවත් හත්සිය කට සියක්වත් එක කරන්න වියදමක් කියැන්න ඇන පුංචි දෙයක් කරන්න ඉතින් එක ලොකු දෙයක් එකම අපේ YouTube එක ලක්ෂකට කොඩිය දාන්න සූදානම් අපි सब देख द अ टि वसरහने කवावा අපने आप सब्सक्राइब करने කියला मुක देखම बबालहि सब्क्राइब करला मिचर सराइ प्र්‍රमाණයක් ्याගන එහෙම අප ට අवश्यताගයක් නෑ අපේ हेलेන්ත में වැඩසහන පුළුවන් තරම देන මයි म्ना වෙला තිබे ඔබ सब्क्राइब කළත් වැඩසහने බलුවනත් වැඩක් ැති नहींंद අප ඔබ क्यवेन मैं YouTube नालिक सब्क्राइब करने के ැබई දැ ලක්ෂ කොඩිය දාන්න ඉතාමත් ලගයි තව සියගානක් තියෙන්නේ ඉතින් මේලාේ පු ිල්ලිීමක් කරනවා අපට ඉක්මනටම ලක්ෂට කොඩිය දාගන්න පුළුවන් මේ ඔබ බල්ලාය අපේ වැඩසරහන සබ්ක්‍රයිබ් කරොත් ඉතිං ඒක ලොකු දව්වක් වෙයි අපිට හරි අපේ වැඩසරහන පටන්ගන්න ඉස්සලස මේ අපි හොයෝහොහිටිය පොත් කීපයක් කපිට මේ පොත් ප්‍රදර්ශන මේ කෞතු ගාර මේ හම්මුණේ ඔබතුමා නිතරම කියන දයක්තමයි මහවංසේ බොහ දෙනෙක් පොත් ප්‍රදශනය ඇැවිල් ඇැවවා මහාචරතුමා ඔබතුමා නිර්දේශ කරන මහවංශය මකක්ද කියලා ඒ තමයි සුමංගල සහ බටුවන්තුඩාාවේ පනිිවරුන්ගේ මේ ශ්‍රී සවංගල හාමුරුවන්ගේ ස බටුවන්තු ඩාවේ පනිතුමා සංස්කරණය කරපු මහවංශය තති කවෞරු කෞතු කාාරධොර්මෙන්න්ව ප්‍රශයට පත් කරලා තියෙනවා මේ ඉතිං ඒ දෙක අපට ලැබුණ ඒකම මහවංශය මිල්හෙම ගයිගගේ මහත්තක මේකමේ එතුමා ඉංග්‍රීසිර පරිවර්තනය කරත්ස ඔය මග මේේතුමා ජර්මන් බසට පරිවර්තනය කරපේක ඊට පස් ඉංගලිවලට පරිවර්තන කන තිෙන ගයිග මහත්මයා ජර්මන් භාෂාව ඉංගලී පොත මේබල් බොඩි කෙල්ලා නෝන කෙනෙක් තම ඉංග්‍රසි බාවට පරිවර්තනය අිෝ කල්නුත් කිවෝ ඉතිං ඒ පොතත් පුළුවන් හගන්න ඉතාම දුර්ලබ පොතක් අපිට ලබුණා ඉතිං ඒ දේවලුත් මතක් කරගන මේ අපි මේ මේ වැඩසරහනට පිවිසනවා මේ ගිය සිකුරාධීදන් අපේ ඉතිහාසට සම්බන්ධ ඉන්දිය හදපු චිත්‍රපටියක් මේ දවසල යනවා ස්2 හෙමදත්තං පොන්යන් සෙල්වන් කියන චිත්‍රපටිය ඒ චිත්‍රපටිය හන්ද යන්න ඉස්සල්ලා අපි එකසි දහ එකසි නමවෙනි වැඩසතහන් වල ඔය පස්සෙෙන මහින්ද පස්සනි මීදු රජරුවසා රාජ්‍යන්ද්‍ර චෝලයන් පිබඳ චෝල ධරාජය කොහම න්රාධපුර අවසානය ගේද අපි ආකරණය කරේ ඔය කතාව පුංච ශේෂයක්තමායිය චිත්‍රපටිය තියෙන්නේ පස්සනනි මිහිදු රැට කරන්න ලංකාල්මකන ක අපේ ශම්ප්‍රණන්ද හු තල්ලිට ි සහන රසක ංහිතන්නේ ශාම්මට එක සටහන් කලත් තිබ්බ ඉතින් බොහ ජන ්‍රචිත්‍රටක් බවට පත්තේ අපේ සිනමාශාල ැනුත් පහුගේ සති අන්තයත් පිරිී ඉතිර කියයා ඉතින් අල්ිෙන් ට ටිස්ටි වැසරහට බලලා යන්න එතොට චිත්‍රපටී බලන්න වෙන ආලෝකයක් ලැබෙන හරි ඔය කතා ක්කමත්තක දැන්රාධපුර යුගෙන් අපි පොන්ඩු ගට කියිය පොලොන්නරයගේ විශිෂ්ටම රජතුමා මහ පරක්‍රම බහු රජතුමා ගැනතාකර ඊට පස්සේ හැම තැනම පෝස්ටර් රලෝනාවගේ සෙල්ලිපි කොටකොට ගිය නිෂංකමල්ල රජතුමා ගැන කතාකර නිශ්ෂංක මල්ල රජතුමාගේ පස්සේ අපි පස්සෙනි මිහිදු ගැන්න දැන් කිවේ හයවැනි මහින්ද හයවැනි මීදු ගැන කිවවා හයවනි මිීද දවස්ගානයි රජ කරේ ඊට පස්සේ අපි ලීලාවතී රැජනට ආාව දැන් ලීලාවතී රජනගෙන් කල්්‍ය අනවතීටත් සාසමල්ලගින් පස්සෙ කල්්‍ය අනවතීටත් බලයගිය ගැන තම ඇි මේ කතා බහ කරමින් නින්නේ හැබස්ස මෙතන ආපු ප්‍රශ්න කීපයක් තියනවා එකක් තමයි මේ ලීලාවත්තී රජනග කාලේ තියෙන කාසිි හමතැන හම්බුවෙන මං මේක වැඩස හනක මේ රාගම පත්ති තිබි හම්ච්ච් කාසයකුත් සර්ටගැල්ල පෙන්වා වැට සහන මැද්දී මේ දසතේ හම්වේෙන කමුමුණුත් කිය ලලාව රජන කාල කාසියක් ඔ පොළොන්නරු හිටිය ලාවති රජිනද ඔවුන්වන් ඇත්තෙම් අපිරටේ හම්බේෙන පුරාණ කාසි අතරෙන් වැඩිම්ම ප්‍රමාණයක් අපට හම්බෙන්න්නේ මේ පොළොන්න්නරු සහ දම දෙෙන යුගටයිති කාසි එතකොටට ඔබවය සඳහන් කරා වගේ ඔය ලීලාවති රජිනගේ කියන කාසිය හැම හැම කාසියක්ම ලීලාවති රජනගේ නෙමේ ම මද ලලාව ලිලාවති රජින විසින් නිකුත් කළ කාසිය හා සමානවම අනිත් පාලකයොත් කාසය නිකුත් කරා. විශේෂයෙන්ම සහස්සමල්ලගේ කාසියක්තියනො චෝඩගංගදේවගේ කාසියක්තියනො ධර්මාශෝකදේවගේ කාසියක්තියනො ඉති මේ මේ ඔක්කොම කාසි එකම විදිහට පේනේ නමුත් ඒ එක වෙනස් වෙන්නේ අර නාගරී අක්ෂරයගේ කාසිියෙන් නිෙකුත් කළ පාලකයාගේ නම සඳහන් කලා තියන ඕ අපි දැන්ගම මේ පෙන් අන්නගේ කාසි ඕහෝ එතකොට සමහර කාසි ලීලාවතය රජිනගේ සමහර ඒවා සහස්සමල්ලගේ සමහර කාසි චෝඩගංග දේවගේ සමහරයවා ධර්මාශෝක දේවගේ. හර කෙටි කාලය තුළ කෙටි කාල පරිච්චේදවල හිටවුරු ඒ පාලකය සියලු දෙනම් කාසි නිකුත් කලලා තියෙනවා රැන්ම ිලවතිරජෙන අවරදුතුුණක් වගේ මේ චෝලගං ඒවා ඒන බොහොම බොහොම සහරකට්්‍යය අවු අවුරද්දක් පන්දය සමහරය ඔච්චර සල් ජඇතික හොල්ස සමහරයි මාස ගනම් පාලනය කළේ මාස ගන්න යාව එතකොට නොුවන් මෙ මෙහෙම දෙයක් අපි මේක මේ කාරණය මීට කලින් අවධානයට ලක් කලප එකක් නෙමේ එකඇන්නේ ඇයි මේ තරං පොළොන්නරු යුගයට අයිති කාසි එකකෑනි පොළොන්නරු යුග කියලක් කිවට ලිලාවතිසාහස්ස මල්ලමංකිව වගේ මත්ස හස මල කියල නාගරයක් කුරගේ කාස සටහන් කල්ලා තියනවා චෝඩගංග දේව ඊට පස්සේ ධර්මාශෝකත් දේව මේ වගේ පාලකයන්ගේ කාස මෙ පමන ප්‍රමාණය කම්බෙන්නේ ඇයි අප දන්වා දේශපාලනික වශයගත්තත් මේ කාලාලපරිච්චේදේ හරිම අස්ථාවර කාලාලපරිච්චේද. නිශංගමැල්ලකින් පස්සේ. නමුත් විශාල ප්‍රමාණයක් කාසි හම්බේෙනවාමේ මෑතකදීමට මතක හැටියට කාස දහස් ගණනක එකතුවක් එක තැනකින් හම්බනා රාගම හම්බෙච්ච මුට්ටියත් සෑහැන්ට කාශ ප්‍රමාණයක් තිබුණ තිුණා එතකොට ප්‍රශ්නයට කොහම දි උත්තර දෙන්නේ. දැන් ඔය කාලපරිච්චේදය තුළ. මේ ප්‍රශ්නයට ත්තර දෙන්න නං ඒකාල පරිච්චේදය තුළ මේ තරං විශාල පරිමානයේ කාසි නිකුත් කරට හේතු ඇයි කියන්නේ ප්‍රශ්නයට උත්තර දෙන්න නං අපට ලීලාවතිී රජන දිහා බලලවත් කල්්‍යයානවති විශව දිහා බලලවත් ඒමනත්තන් සහසමල්ල දිහා බලවත් එකට උත්තරයක් දෙට බෑ. ඒවගේම ලාංකයේ ඉතිහාසය දෙස බලලවත් කල්පනා කරලවත් අප එකට ප්‍රාමාණික උත්තරයක් දෙට බෑගෙන එකයි මගේ අදහස. මොකද. මේ රජවරු පාලකයෝ මේ තරං විශාල පරිමාණයෙන් සල්ලිිය අච්චු ගැවේ ඇයි කියනයකට ප්‍රාමාණික උත්තරයක් ඕඩ එතකට දැ මේක බලන්ඩ නං අපි බලන්ඩ ඕන මේ කලාපිය හා ගෝලී සමකාලීන ආර්ථිකය කොයිවිදීර්ද හැසිරුණේ කියන එක මේවා ගන හුඟක් විද්වත්තුූ ලියල කරලා තියනවා විශේෂයෙන්ම එකවතාවකුත් මතක් කර ය ජැනට් අබු ලු ගොඩ් කියන කතුවරිය ලියා තිබෙන ලිපිය ි ෝග ුරපියන් හෙජමනික කියන සාරධරභ ලිපිය මේ මේ සඳහන් කල තියෙන විශේෂයෙන් කොස්වනි දොස්වවැනි දතුන්ගනි සතවර්ශ වෙනකොට ලෝක ආර්ථික ලෝක දේශපාලන පද්ධතිය තුළ ක්‍රාත්මක වන ආර්ථික චක්‍ර සයිකල්ස් කියනෙව කොයි වගේද කියලා එතකට නොන් දැන් අපැපේ ප්‍රමූලික ප්‍රශ්තියන්නේ මේ රජවරු කිසිකෙනෙක් අච්චු හ නද තර කාසි අ්ු හලතින ඇත්තම මේ කිය දේ ඕනවට තෙරේ සල්ලි අච්චු හලතියෙනන මේ කාල රජවරු මේ කාල රජවරු කා කා අපි මේට බන් කරන කාලේ පාලකෝ අත්තිී අත්තිී අතික්‍රරාන්ත විදිහට සී මාන්තික කලේ සල්ල අච්ු හලතියනවා මඟද මේ කාල තමයිස ඒ කාල ගැන මේ සල්්‍ය අච්චුගෙහිම ගැන අපිට අය හොදටම තේරුන් යන කාලේ තේරුම් ගැන කාලේ වගේ මබ කියනෙ එක හරි ඉමකද මේ කාලය තුළ අපට පේනවා වර්තමානයක් එක හරරියටම සමාන කරන්න පුළන් සිද්ධි දෙක තුනක්ම ්‍රටේ ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධී එකක් දේශපාලිනය ස්ථාවරනය ඉළංගට දේශපාලනයට සීමමාන්තික ලෙස විදේශක ඇගලි ැහහිම්තිබුණ ඒවාගේම බලතන්නහ රටේ ඒ අග්‍රතාවකට වඩා බලයත් පත් කර ගැනීම සඳහා විශාල අරගල තිබුණා මේ වගේ නොසන්සුන්කාරී තත්ත්වයක් ැඩතේ අපට කිසිසේ තපේක්ෂා කරන්න බ රටේ ආර්ථික ස්ථාවරවය ඔය පාලක හැම දෙනනාම කෙටිකාලීන යුද්ධ සිවිල් අරගල සඳහා ආයෝජනය කරේ මහජන අයට අයිති මුදල් මහජන බද මුදල් වෙන් නද එතකට ඒ අපේ ආදායම අපේ රාජ්‍ය ආදායම තමයි මේවට ආයෝජනයක් කළේ එතකොට අපට හිතාගන්න පුළුවන් අර ළඟළංங்க යුද්ධලබලයවගේ දේවල් සිද්ධ වෙනකොට දේශපාල නවශයෙන් අස්ථාවරත්වයක් තියනකොට රටේ අභ්‍යන්තර ආර්ථික කළමනා කරනයටට අත්වන එරණනම කොයි වගේද කියන අපි ඉතා සක්ෂුදක්ෂේ පැහැලින් එතකොට දැ මේ කතෙක් තමට කතා කරඩුවවෙන්නම සල්ි ඇච්චු හන වැඩින් මේ අපේ රට දේශපාල් නස්ථාවරත්වකින්ං පීඩාවින් දට අපේරටේ පාලකයෝ හෝ අපේරටේ පාලනයට ඇගලිග හපු විදේශීක පාලකයෝ මේ බලය වෙන්ුවෙන් මේ ව්‍යායාම අරගෙන ගියාට නුවන් ලෝකයේ මේ වෙනකුට ආර්ථිකය ඉතා සීග්‍ර නැගීමකට පත්වමින් තිබුණේ. ගන අපි බහිනවා ලෝකේ ආර්ථකය රගිනෝ. අපි බහිනෝය කලකයන අපි මේ බලේට පොරකකායිඉන්නවා. සහ බලයරක ගැනීම සඳහා රටේතියෙන ආර්ථිකය වැය කරා කියලට අනුකන්ම අනුමාන කරන්න වෙන නත්තග වෙන දෙයක් වඩ විදිහන්න නෑනේ එඒේ හහිට පරක්‍රම් බහ රජර සමුගන්න කොට මේ හොඳ ආර්ික ඇතිබුණනේ හොදා ර්ථක නිෂංක මල ල්ල වනකම්මත්තිබුණ ෂංකමල්ලත්තේ ආර්ථකය රංගහ නමුත් මේක දැන් නිෂංකමල් ඉතා පහැදිලි කියෙනවාන පෙර රජදරුවන් අයබදදු ගෙන ෘස්තකල ජනයාටය සහ න රජ රුන් දැන් හ ද ු ති ංගමල්ල ජර කරක වැඩ හරිදගේලා අපට මෙැත න දර තිීරණ කරන්න බ මොද පෙර රජදරුව ගත්තා අයබදුු අයින් කරලා අයබදු නිදහස් කරහමත් රටයන්න්න පුළුවන්. අයිසට නේ අපි අත්ද දැන්න්නේ අය වෙන්න කාලෙයක් නෑස මේ කාල තම ඒ එක හොඳරම තේරන දැවෝක සමහරලාවට මීටක් අවුරුදුග හතරපාකට කලින් සෑල්ලකි වනම් බදදු අයින් කරහම රටක් වැටන හමගේ අ අපිට තේරම්න්න ඉමක් ල ම ද න ේන උදමනය කියනෙ පි ස්කල උගන්නකට පිතු යග ට සංකල්ක ියුටන් ීම ගෙන එහෙමෙක් තියෙනවා අපිට ඒ ඒගන අමර්ත සංකල්පයක් අගට පතර දැනන රෘපියල්ලටකා හිටිය පාරත් තල රපියල් දෙසේ ගන්ද උනාම අවුරුදක් ඇතුලද එදිේ උද්දමනය කියනෙ දන්න න් පේ ලමට හොඳදටම ලකුණු ගඩ න්න ගන්න දක ය හ එති මේ කාලය තුළත් දැන් අපි මේ ඔකෝම මේ දම සල්ල අච්ුගහන පම සල්ලි හුඟ කාසි තියාවගෙන පශ්නේදය සාාචගත්ත එහම කාසි සුලබෝ තියන්නනගේ කාසිෙන් නිෂ්පානය කරන්නචුගඩ එතකොට සමහර විටමයෙක් ලීලාවති බිසවට කල්්‍යනවතිීලට සහස්සමල්ලට මේ කාසි අච්චුගහන සිද්ධ උුවෙන්ඩ ඇත්තෙත් නිෂංකමල්ල ගත තිීරනයක් නිසාවෙන්නඩත් පුුවන්. හි පැදිලිව කියනන බදයින් කරනවා කියලා හරි පෙරරජදරුවන් අය බදුගෙන දෘස්ත කල ජනයාට තමා සහන දෙනයි කියලා කියනවා එතකොට එහා බදයින් කරා සිීතල මතුරනෑ නිෂං ලෙම්බි න නිලාවදල ට ක් ලවට න ඉතින් මේ මේ කාස්ද ඇත්තවශයෙන්ම මේ ප්‍රශ්න සාකචාවට අරගෙන නැහැ ඇයි මේ තරන් කාසි තියනෙ කලා ගණ් ඕන ප්‍රශ්න මේ අවධානයට ගන්න ඕන ප්‍රශ්න යමුමද අප ඉහාස ඉගෙන ගන්නේ පරජෝරුන්ගේ නංගං එක්ක මිසක් මේ හැබැෑලෝකයේ පොලෝමත සිද්ධ විච්ච දේවල් කලාපිය වශයෙන් සිද්ධ විච්ච ේවල් බූදේශපාලනික කාරණ එක් සමාන්තරගත කල්ලා ඉතිහසේ ඉගන ගැනීම හෝ ඉතිහන්සේ කියවීම පුරෘද්ධක් අපට නෑනී. එති ඒ නිසා බ න්න ේ පරනබඩු විකරුණන ඩේකට සාම වචන ික් ට ග තියනන්නේ ය යයි කාල කාසි ල් ල න සි ල්ල කා ගෙවල් මු පින් ටවලට ල කාසි තියා ගඩ හම ැන කාසි ොට කිවේ ති කතු ාරයට ම හිතන ම දහස් ගනක එහෙම කාසියකතුක් එක තැනකින් හමර. එතකොට මේ අපි කිවේ මේ දල් ල්චු හීම සැහැන පරිමාණය කරලා තියනවා. ද ්ු හන්ඩ ඇත්තේ තරං කාසි ්‍රමාණයක් කච්චු හන් බ දන්නවාද මේ අපප්‍රරිිකාාවේ මොගඩිශු කොලින් හම්බෙල තියෙනවා පොළොන් රගේ කාසියක් කට මොගිල ේක් පත් හෙ ගර හම්ම පුදු මොගල්ල උම්බ නයකන්න එතක කොටකර ඒ තරං මේ මේ කාසිය මේ කච්චුග හලයනු සැහන්න දුරට එතකොට මේ මේක කරන්න ඇත්තේ කාසි සුලභවෙෙන්ඩ අපේ දැන් අපි අපි කසල්ිය අච්චුගහ ඇයි අපි දුපතුුණමනේ අපි පෝසත්න සල්ලිය්චුගහණඩ ඔන්න නිභාගාතය නද එතකොට මේ තරම් විශාල ප්‍රමාණයක් කාසි අච්චු හන්ඩ හේතුව හැටියට අපට පෙන්නල දෙන්න පුළුවන් ඇත්ත යුක්ති සහගතව කතා කරනවාන මේ පාලකෝ අපේ ආර්ථිකය අපේ රට එලිය ඉන්දියසාගරයේ තියන ලෝකඇත්ත එක්ක සමතුලනය කර ගැනීමට තමයි මේ 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 විදිහයටට කාසි අච්චු හන්් ඇත්තිගේ එක අපට පේනවා මොකද විදේශ වෙළඳදාම් නොයිදවල ගන මොගඩිශවරේ කාසියහම්බේ මේ කාසිේ විදේශ වෙළඳාම හරහත් කියා නොයිකුද්දවට ිය එතකොට මේ අපි මතග තියා ගන්ඩරුන ද්‍යයක්ත්තමයි මේ කාල වෙන කොටට මේ ලෝක ආර්ථික අපේක වැඩසටහන ඉදිරියට කතා කරමුණුවන් ඉදිරියට මේ මේ කාලය අපි සාමාන්‍යෙන් කතා කරන්නේ පොළොන්නරු යුගය න ල රයුගේ බිඳද වැටනවා යිට පස්සේ දඹ දෙනී කුරුණෑගල්ල ඔයවිදර රාජධානී ත සාමාන්‍ය විශ්වවිද්‍යාල වල හ පාසැල්වල උගන්නන්නේෙත් රජරට සිිස්්ටාචාර්ය තෙත් කලාපේයට සංක්‍රමණය වීම සිිස්්ාචාර්යෙම ඇවිදවිදියක් ගමන් කරන්න. සිිස්්ටාචාය කල කැන නගරික සමාජයක්කල අපි කියලා තියනීම වැඩසටහනේ ති නගරයක් කියල කැන ප්‍රධාන වශයම දේශපාල ධ්‍යස්ථානයක් වානජ ආර්ථක මධ්‍යස්ථාන නගරයක් කියලකැන. නගරයක් යම් කිසි තැනක තිබිලදර්ග කාලයක් ඒ විතැන්වෙන වනං ඒකට බලපාන්න මේ රජුගේ කැමැත්තට නගර වෙනස් කරන්ඩවත් එහෙම කරන්න බෑ ඒක ක්‍රියාදාමයක් හැම දෙයක්ම ක්‍රියාදාමයක් නේ අහමුුලෙස සිද්ධවෙෙන්න්න එතවට පොළොන්නරු අතරලා දඹදනයට කුරුණයගලට යාපහුවට පඩුවස්නුවරට ඔය විදිහට මේ රාජධානය දේශපාල මධ්‍යස්ථානය විතැන්වැඩ් ආර්ථක මධ්‍යස්ථානය විතැන් වෙන්ඩ බලපාපු සාධහරණ හේතු තියනවා ඒවා එකින් එක ඉදිරියට සාකච්ඡාවට ගනිමු එෙම වෙන්්ඩ එක වඩ බලපෑව අපේරට ඇතිවෙච්ච වෙනස්කම් පමණක්මනෙමේ ගලී ආර්ථකේතුළ ඇතිවෙච්ච විදි වෙනස්කම් එකට බලපෑවා ඒ ඒ කරනාා මොනාද කියන අපි acak කතාරගෙන දැ කල්्याනවති රජන bisaව නිෂ්ෂංක මල්ල රජතුමාගේ අගබිසව කියලා කිය තිෙන හම අගිසවන ඇය දෙවන ිස් දෙවන බිස දෙවන බිසව සමරරිත දෙවන බිස රජුන හම ඇත් අගවිිව කියලා කියනවාන. ඉතින් ඒ කල්්‍යයානවති බිසව රාජ්‍යත්‍රට පත්වනවා ඊට පසේ ආයයි කඩාවැටනවා ආය කෙටිකාලයක් සමාරයි මේ සමස්තයහට ගත්ොත්තේම නිෂංකරමල්ලගෙන් පස්සේ. ඉතාම කෙටිකාල පරිච්චේදවල පාලකව පාලනය හොබෝන සහරයට පුටුවෙන් බහින්ඩ වෙනවා සමහරජ ගාතනය වෙනවා මෙගෙන් අපට පේනවා මේ බලය සම්බන්ධයෙන් විශාල් අර්බුධකාරී තත්වයක් තියෙනවා මෙන්න මේ කාරණය අපි සමස්්‍යයක්යටට සාරංස වශයෙන් ත්තුත් මේ දේශපාල නස්ථාවරත්වය එක පැත්තකට දල සමානලක නදල නිපත්තෙන්ට පෙන්ඩ්ඩ පුළුවන් ඒ සිද්ධවන්නේ මෙන්න මේ ඒතුනිසා වන්නඩ පුුවන් කියේනක විග්‍රහත්මක අපට පෙන්න්න පුළුවන්කමක් තියනවා ති මං හිතුව අප ඉදි්‍රරියේදී අපි ප කල්්‍යානොවතිගෙද ඉස්සහට අන්න්නන යන තක ය කාසි ප්‍රශ්නෙස මේ කාසිමල්ල ලෙහාගත්තෙක දැම්මක අහහි වන්ඩිසලම මේ ප්‍රශ්නති විිස්න ගන්ඩුවන අපි සරලගත්ත තරටේ ආර්ධික ඉතාමත් කඩාගටීමකට ලක්වෙච්ච හින්ද සාමාන්‍යෙන් එහම කරාම රට රටවල් සල්ිය අච්චුගනනේ ඒවාගේ වැඩක් වඩ අතිකම අනුමානක කට වන්නස අනිවාර්රම අපට එකට වෙන හේතුවක්නෑදැන් අපි මෙහෙම කරම අපි අපි මේ ආගෙන ඉන්න සමහර ඉතිහාස පුරාවිද්‍ය ෘතිකයොත්තිඉන්න පුළන් ඔය ඔය හමකාලකම දැම පුරාවිද්‍යාත්මක කැනීම් ගවේශෂණවලින් අම්බල තියෙන පැරණි කාසි කෞතුකාගාරවල තියෙන කාසි එකතු ඕ අරගෙන ඒවා ඔක්කොම අපි වගුගත කරලා ගණය කරලා බැලුවත් එහෙම ප්‍රතිශත මට්ටමෙන් වැඩිය අගයක් ගන්නන්නේ මේ කාි කාසි ප්‍රණ. අපට හස්සේ භූකාසි හම් ෙල තියෙනවා සැලකයුතු ප්‍රමාණයක ඒවාගේ ගජ ලක්ෂමි කාසි හම් බල තියෙනවා සැලකයුතු ප්‍රමාණයක අධහන අයට අපි කියමු හස්සේ බූ කාසි ගජල ශ්මිකාසි ඔ ුගගේව මනනිස ඒ පරන කාරන කාල කාලවා ඔ අප එකක නැවත පැදිලිකරොත් හස්සේ භූ කාසිය කියන කාසිය අපේ මුල්ම කාලි කාසියක් ඊට බස්සේ කෘස්තුවර්ශයෙන් දෙවනි තු වන සතුවර්ශය වෙන කොට පිටන ගජ ලක්ෂ්මි කාසිය අ කොක්කවගේ තින්න කාසි ඒක එකට කියනවා මේ ලාරීන් කියලා ින් සමාරු කියනො පාපර්ෂයෙන් නරෝ සම්භාවයක් එකකට පර්ශ පැරන කාසිය එතකොට නිෂංගමල්ල රජරුව තමන්ගේ සෙල්ලිපියල කියනෝ මේ රං ඇංගිලි කියලා රං ඇගිලි කියලා මුල් ඒකැක් රං ඇගලි කියයන්න ලාරී එක වෙන්න නොතරන් ඉඩකඩ තියෙනවා ලාරී කොක්ක වගේ තියනගේ මුද්‍රාවක් කියයලා තියනවා ටු දැලුවෝ ඒම මේ කෑන්න ගතින් ඔය එකක යුගවලට අයිති කාසි දැන් අපි ඉතාම සස්්‍රීක කාල තියන අපි දැ ඔ මධ්‍ය කාලන රංකාහව වුව කියලා නොව නිදාවනි සතවර්ශය ගාපු කාසි මෙම ඔක්කෝම අරම්බැල්ලුවොත් සංඛ්‍යාත්මකව මේ පොළොන්නරුව යු මේ අපි මේ කතා ලාව නම්ටග යුග. කමල්ලරසු ඒ පශ්චාත්ගාමීන් විසින් නිකුත් කරපු කාසි වල සංඛ්‍යාවත් එක්ක සසන්ධනය කොරොත්තේම ඉතාම ඉහ අගේකට යන්නේ මේ පොළොන්නරු නිශාංකමල්ලට පස්සේ මේ आपको පාලකව නිකුත් කරපු කාසක නර අවුදු ප විතර කාල හරි ඒව කාසිත් හරි මේ අවුදු පහළුවක වගේ කාලෙ හරි හරි ම හ ොව ගැන සති. මේ ඒහමකකිවත්ක සංරක්ෂණ වල අන්ඳ ප්‍ර්නයක් නමුත් මේක අන්නේ සංක්‍යාත්මක වශයෙන්මක තින හුලතාව ඒකෙන් අපට ඒ ෝන පොඩිලාමයකුඩ තෙරෙනදයක්නේ කාසි විශසාල ප්‍රමාණයයක් තියන ගැ කාසි නිකුත් කර තියෙනවාඒ ප්‍රමාණයට කාසි නිකුත් කල තියෙන තුර කාසි නිුත් අපට තියෙන මූලි ප්‍රශ්ය තමයි එස කාසි නිකුත් කරනවන් ම් මේ කාසි නිකුත් කල තියෙන සස්්‍රීකත්වේ පිළි බිම්බුවක් හැටියටද එකැන අපි ලළඳමට සම්බන්ධ වෙලා වෙළදාම සක්කරීිය වෙලා සල්ලි උතුරන්න හම සල්ලි තුරන්ඩ හම් වෙලා මේ කාසි මහා ප්‍රමාණයක් සංසරණය වෙලා ඒකදමේනිකුත් කළේඒම නැතන වෙනත් ේතුවද. දැන් ොයි අපි කියපු ඔය සස්්‍රීකත්වය අරෝමයෝ කිසිේ තනුමාන කරන්න බෑනීමේ මාසේ දෙක අවරුද්ධහිටපු පාලකයෝ ඇනකොටා ගැනිමින් බලට රන්ඩු කරන වෙලාවෙක පැත්තතිකින් කාලින්ංගවාන්සිකයෝ වර පැත්තිෙන් පාණ්ඩවන්සිකයෝ මුළු රටම දෙකට බෙදිලා තුනට බෙදිලා මේ බලයවෙෙන්ුවෙන් පොරකන අවස්ථාවක මහාසස්ශ්‍රයකත්වයක් ඇති වෙලා ඒ නිසා අපේ කාසි සුල බෝුණයි කියලා කියනව නංඒ මංහිතන්නිතම සාධරණ ප්‍රකාශයක් නෙමේ මංහිතන්නේ මේ ගැටුම් වලට මේ අභ්‍යන්තර ගැටුම් වලට මේ වස සුළු වැඩනවේන එකැන යුද්ධයක් කරනවා නං යුද්ෙට වියදන් කරන්න ඕනනේ සෙබලුන්ට ගෙවන්න ඕනද සමහර වෙලාවලට කුලි හමුදාව මෙට සම්පන්ධ වුණ මෙට ෙවන්්ඩෝන මෙ ගෙවනික් කොහෙද. එතර ආර්ථික ශක්තිමත් නැත්තං ආර්ථික ස්ථාවර නැත්තං අපට කාසි අච්චු ගහන් සිදධ වෙනව්වා මංහිතන්නේ අපේ ඉතිහාසේ ඒ අපි බැලුවොත්සිුම් මේ වගේ ආර්ථික... පොළොන්නරුව කිය කියේබ ගම කාටො ර්ිකරබුදයක් ගැන කියේවෙන්න පොන්නරුව ම අපේ සුවි සෘධමත්ම කාලේෙ ඇත්ත ඒ ස්‍රී සමුෘර්ධිමත්තුනේ පරක්‍රම බාහු නිශ්ංකමල්ල වගේ මහා දැවන්තර රජකා හිට පොනිසා ග වන්සය ඒගොල්ලගේ රාජ්‍යපද ප්‍රා්තවීමේ ඉතිහාසය කුමක් හෝ වේවා ඒගුල් රජගරය අලංකාවේ ඒගුල් රජගංකරයේ ලංකාවර් ඒ ලංකාවට ආලෝකයක් ලැබෙන විදියට ඒ හටයුතු අරගෙන ගියන එතකොට මේ 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 කාල පරිච්චේදේ තුළ එහෙම ආර්ථික සමෘධයක් අපේක්ෂා කරන්න කිසිම පුළුවන්කමක් අපට නෑ කෙනෙක් හන්න පුලන් ඔය කාලේරම හිටපුවාය ගොඩ නැගිලිඉදිකරේ නැද්ද සුභසාධනය වකරේ නැ්ද ඒවක් කරයි කියල සඳහන් වෙනවා ඉතිං එහෙම සුභසාධනයක් කරයි කියලාම කතතුරුවර ලියපු දේවල්න එහම කිව්යි කියලා අපට ඒකින් ප්‍රර්ථතම මේ බලාපොරොත්තුවෙන්ඩ බෑ අමේ මේ මහ සමෘධමත් කාල පරිච්චේද කියලා. මේ තියෙන අපි පහුගේ වැඩසටහන් දෙක තුනකම මේ කියපු දේශපාලන අස්ථාවරත්වය දිහා බැලුවම අප කිසි ශේත්මනුවන් බලාපුොරොත්ව වෙන පුළුවන්කමක් නෑ මේ කාේ ආර්ථයක සමුෘදධීකින් යුක්තයි කියලා ඒනිසා කාසි බහුලවුුණය කියලා ඒ අන්තේම අපට කියන්න පුළුවන්දේ තමයි මේ කාල පරිච්චේදී මේ පාලකෝ විශාල වශයෙන් රට ඇතුළත කාසි අච්චුගැහි මේ ව්‍යාපාරයක හිටියා මේ කාසි අච්චුගැහිීමම කරන්න නැත්තේ ඔවන්ට මේ මේ හතර වටේම තියන කලාපිය ආර්ථිකයයි ගෝලි ආර්ථිකය අප ඉදි්‍රයේදි ගෝලි ර්ථකය ඒ ප්‍රවණතා ගැනට සඳහන කරනවාඒ ඒවා ඉස්සර හා මේරටේ ආර්ථිකය සාවරවතියාගැට තමයි මේ කාසිය මෙ මෙ පන ප්‍රාණය ච්චුගහන්ට ඇත්තිකය එක තමයි අපට යෝජනා කරන්න පුළුවන් හරිස දැක් මේ මේේ ඔය ඔය ලිලවතී රැජිනගේ කාලේ මේ නැ කාසිකතන්දරය වගේම පොත්පත් පවා ලියුණ ක ඇතැන්ෙක් ම දැක් අපිට කමෙන් කල්ලා තියෙන පොත් ලෙෝුණන ඉතින් ඒක සමමාර්විට අපේ हितौත් प्रේक्ष क्यों श्राव हिන ති පොත්पත් लिएියनावट ඒ महाම में සාहित्यෝ साहित्य प्र්‍රබෝධයක් ඇතිව නොයි කියලා इතිिंग में ඒකට මට දෙඩ තියෙන උත්තරේ තමයි ැ පහුගිය පොත් ප්‍රදර්ශය වෙලාවිත් අලුත්පත් පහක්හැවිල්ලතිි වුණන නචද කකා වාජර රාෝදවත් පතලිවත් පතක්ලින ඒගෙන් පිළබි වෙන්නේ මේ කාලේ සමුෘධියද නෑ පොත්තුලියන්ඩ ඕන පොත්ලියනෝ හැබැයි කවුරහර හිතන වනං එක ඒමයිලෙ ඇත්තකුත්තිය නොමුකද හුඟක් වෙලවට සාහිත්‍ය ප්‍රබෝධය ඇති වෙන්නේ රටේ දේශපාලන හා ආර්ථික සමෘර්තියක් නිෂන් නිශ්චලතාව කඇතිවුණට පස්සේ නමුත්ඒ එහෙමම වෙන්න බෑ අතිශේ අර් බුද කාලල්ොලත් पොත්ලිය න ොත්ල ගන ල ල කාර ග ර ගල නිසා ලිලාවති රැජिන කාල පොත්ලිය ුනයි කියනක ඒක සාධහරण में ඉදිරිපත් කිර මක්නම ලිलाවති රජනගේ කාල සමද මත් ක ල කියන්ද ි ද හි ච ති ොට න පොත් න . ඒ න්ුවට තගලබන්න චෝක්ෂසගල් කිය නාට හැගිලයි ොන ල තන් කියන ඉතින් ඒවා මේ එනිසා ඒක ඒ එහෙම නමුත් එක පැත්තගෙන්ගත් හම තැන් කෝට්ටේ යුගය වගේ ආයවෙනි පරාක්‍රම බහුරජුරන්ගේ කාලේ බොහොම නිශ්වලතාව කරටේ තිබුණා ඒවගේ රජු ප්‍රතිභා සම්පන්න හොඳ රජෙක් ඒවගේම රටේ ආර්ථිකය හොඳට තිබුණා ඒ කාලේ වීදාගම හිමියෝ රාවුල හිමියෝ නොක්නො සාහිත්‍ය දර බහි වුණනා ගුලට විවේකයක් තිබුණයි කල්ලියන්න ඒත් සාහිත්‍යය කියන සමාජය නිශ්ෂල වෙන්න මෝනනෑ සාහිත්‍ය බහි වෙන සාහිත්‍යකරුවෝ සාහිත්‍යයේ නියලී සිටිනවා. එතකොට වෙන්නේ සමාජේතියන සමාජේතියන ආතතිය ඔුන්ගේ නිර්මාණවලින් ලෙබ ට න්න පට ල්ල බූම කා්‍යමයා නිෂ්චල බ. මේ ඒ විදිහයටටති ඒකයි මේක අඇතර අපි පටලවා ගැනීමක් කර අපි යතාර්ථය ෙන කතා කරන්නඩනෙනුවන් පොත්ලියනය පොත්ලියනවා අරබු දෙයක් සමාජ තියනනං අර්බුදේ තියෙනවා අර්බුදයෙන් ඉවත එගල්ලි ගිහිල්ල මනෝමය සාහිත්‍ය කෘටි කරන්ද බෑ සාහිත්‍ය කරවන්ට ඕවුන් කරන සාහිත්‍යයේ කෘතිය වනත් ඒවගේ අර්බුද කාලෙක වහනය වෙන්නේ අපිටර අර්බුදේ සුවන්ද මිස වෙනත් දැන්නෙමින්. ස තව විනාඩී ඒහම ආක්දයක්ක තරතියෙද තවත් මේකටම සම්බන්ධ කාරය මකොදාපිීම මේ කාලින්ංග වංශය. අපේ රටට මේ ශේෂ නිෂසංග මල්ල රජුරුවත් එක්කම අපි කතා කරන්නේ කාලිගවංශය පිළිබඳව මේ තුරළොන්න්නරුව ති නේ කාලංග ල කෙලෙක් කව මේ දෙකේ මහරි ලොකු සම්බන්ධ ඇති නවා එමමයි කාලිංග කාලින්ග යෝද ෑල කියල එකට කියන්න ඇත්තෙන්ම ඒක ඇන්නේ අබංගංග හරස් කරලා අමංගගෙන් වතුරගෙන අරංගයන කිලමිට විස්සක් දිගට තියෙන විශාල ඇලක් ලොකු ඇළමාර්ගයක්. ඉති එළමාර්ගේ තැතැන්වලින් ැඩිලබින්දිලගහිල්ල තියෙනවා. ඉට පැසේ අබංගගි ඇවිල්ල ඉටවස මහවෙලිදඟට සමාන්තර මේ ඇල ගමන් කරනවා. එති මේ කාලිග යෝද ඇල්ල කියල කියන්න හේතුව වෙන්න ඇත්තේ. ය සමාර්විටයි පුලස්තිපුර කියන කාලින්ග නුවර කියන නමනුතු අඳුන්නල තියනවා කාලිංග වංශි හුඟක්මකට අතරමැද වුණානේ එතකොට ඒ නිසා මේ ඇල්ල කාලිංග ඇල කියන කාලිග යෝදෑල කියන නමින් අඳුන්නල දෙන්න පුළුවන් නමුත් අති විශිෂ්ට නිර්මාණයක්ක මේ සමහර්විට සමහර දෙනා කල්පනා කරනවා මේ ඇල පාවිච්චි කරාද නැවගමනා ගමනට වගේ දේවල්ට කියල සමහරයි කියයනවා නම අපි දන්නවා නැව්ගමනාගමනය පිළිබඳ එහෙම අපි සාක්ෂිතාම ස්තිිර කල්ල නැති වුණටට රට අභ්‍යන්තරේ තින නිෂ්පාදන ගංගාතීර හරහා මුහුද දක්වා ගෙනයෑමට අපි පුරුද්දක් තිබුණයි ගෙන එක අපට පේනවා. ො ගංගාාවල් හරහා බාණ්ඩ පරිවානය පිළිබඳ සාක්ෂි අපි සනාත කල්ලා තියෙනවා අපි එක අවස්ථාවක තිස්ස මහරාමේ කිරිින්දිියෝයේ ගංගා නිමනය කරපු පේෂණයකදී අපට තේරුණා අර මූද අයිනතියන කිරිින්ද වරායි.ට ගොඩබාන සමහර පබලුවර්ග නොයෙක් වගේ දේවල් ඒවා කෙරිින්දිියෝය දිගේ උඩහට ඇවිල්ලා මේ මෙකම මෙයාර උඩ කදු කර දක්වා ලෝමිට කොළහක් ඉතර රට අභ්‍යන්තරයට ඒ බාන්්ඩ ගලාගෙන ඇවිල්ල ඉතිෙනයි කියලා ඒ මේ අපි කියන රිවර් රන් ෆ්‍රේඩස් කියලා. කියන ගංගා ආශිත වෙළදම කුඩා යාතරායි වගේ ගමන් කලා ති මෙතන වනත් කාලින්ග ඇල කියන එක පවිච්චෙන්ඩ ඇති ඒවගේ අවශ්‍යතා සඳහසාමාර අවස් තාවලම දෙ කායන අරමුණ මේ නැවගමනාගමනය කරවීම කියන කනම් තරම් සාධාරණ යෝජනාවක් කියලක් හිතන්නේ නැ හැමිල්ටන් නලත් එක් කාලින්ගල පටලෝගන්න පා ඕලන්දෝ එක ඇැද පාරු යාතරකටම හැයි කාල ගල හමයි කියල ම්සාද හම්බලන නහම ෙම සනාත කරන්න අපි හුසාක්ෂෝන ය අඩු ගාන ැ මොවගේ ක්ෂිකල නෙ එක හඩ පුලන්. දැන් සමර දැන් සමහර ඔයවගේ අළමාර්ගවල හම්බෙලතින පරණ යාාත්‍ර ඔබ දන්නද අත්තන ගල්ලේ දැයි ආත්‍රවන්න හරිම කේද නීර්මිනක් අතරලා න ල අපි දක් ලාලති න. ඉතිඒ අත්තන ගල්ලේ හම්බෙච්ච මේ අතන ගලුව තිබි හම්ේච්ේ පරුව හොන පත් අතල් ොටහ අත්ල් තොට හම්බුණඒ වගේ යාාතරාවක් ඉතින් ඒවාගේ පුරාවිද්‍යාත්මක සාක්ෂයක් තියෙනව වන අපට ගැන්න පුළුවන් නියත වශයෙන්ම මෙම පාවිච්චිර මේවාගේ ්‍යාතරා ගමන් කිරීමට එකෙන එක ගැන ඉතාම ස්තෙරවශයෙන් කියැන පොළේ තකං අපි වසගෙන ඉඩවේ නිගම හරි අපි අයං විරාමයට නිරාමෙන් පස්සේ නැවතත් අපි අලෙමිඩ් හිස්්‍රී වැඩරහනත් සමඟ. අල අපේ ජාතික කතාව ඇතිත් අල්ිට ිස්්‍රී වැඩ සරහන දවන කොට සත් එක් ත පට ියන ත ෙම ට විස හතුලිස්පාහ කොළම ැතෙෙම් ටි හා ො ඒකම අප ඉල්ලීම ඔබ අපි ග්‍රහණය කරගන්න යු මාධ්‍ය ඔස්සය නම් අපේ YouTube වැඩ සරහන පල්හැන් මොකක් හරි දෙයක් යොමකල්ලෝව සක්ක්‍රීය ප්‍රේක්ෂයෙක් බවට පත්වෙන්න එතකොට මේ වැඩසරහන තව පිරිසට බලන්න පුලන් විදිහට ය නාලිකා විසි නොසවාතබන ඒදරන්න අප පුංචිල්ලීම අපි කවදාව ඔබ ඉල්ුවෙන නාලිකව සක්්ක්‍රයිප කන්න කිය ලබ හොට මතක ඇති හැබයි මේ ම හොතේ අපි ලක්ෂද කොඩි හදහන්න බොහම ආසන්න ඉන්නේ ඉද පුංචිල්ලිීමක් කරනවා මේ සප්‍රයිප් කරලා ඒ වැඩේ අපි ටික්මට කරලා දෙන්න කියලා හරි අපි හෙනග අපි සාකච්ඡාවට පිවසමස මේ දැන් ලීලාවතිගෙම් පස්සේ කල්්‍යාවනිවති එකවාටා වෙනෑන සහසමල්ලාාව මේ කෝමරි අපි ගේවර වැඩස පහන අවසන් කරේ කල්්‍යනවති රැජනය රජ වනාා කියලා අපිට ගෙදරයන්ඩ වුණා ඇත්තම කල්්‍යානවති බිසව රාජ්‍යයට පත්වන කලින් රජකලේ සහසමල්ල අපි දන්නා සහසමල්ලට ආරාධනා කර මේ ආයශමන්ත සනවිය ලෝලු පෙළකුළු වාබූනා බෝන ලැි නමින් හැඳන ඔහු තමයි ආරාධනා කරේ ඉති සහසමල්ල අප ෙදා වැඩසठाනितකිව්වා අවුරු දෙක් क्याනකොට आයශ්මන්ත सेනවයට තේරුුණා මේ ගෙනප එක්කනගේ වැඩක් නෑ කෙලා ඊට පස් से आශමන්ත හැමනත්තා ලූළු පැළකුළු ආබෝුණා කල්्याනවති में සහසමල්ලව බලයෙන් පහ කරලා ඒ වෙනුවට අර රාජකීය උරුමයක් තිබෙන නිශංකමල්ලගේ දෙවන බිසව හැටියට වන්සකතාාවල්ල දුुන්වාදී තිබෙන කල්्याනවති බිසව බලට ගෙනවා මේ කල්්‍යනුවති බිසවත් කාලිංග වන්සේට යිති ඔහු ඇය ගංගවන්සේට කියලා සමහර්ථයන් වල සඳහන් කල්ල තියන. ඒ ගංගවන්සය කියලා කිවත්ඒ කාලිංග අයම තමයි හදහස් කල තියන්නේ. තින් කල්්‍යානුවති බිසව බලට ගේනවා ඉතිම මේ බලට ගේන්්ඩ බල මේක හරි 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 අපි හිතන්නෝන දෙයක් දැන් අපි බලඩ... ලෝලු පැළකුළු ආබෝනා ය ක්‍රියාකාරී සෙනවිය ක්‍රියාකාරී මන්ත්‍රීශවරයක් ඒ කාලේ ලාංකිිත දේශපාලනය ඇතුළේ ප්‍රභුවරයක් ය ඔහු තිරණය කර අපි ගේන් ඩෝන සහස්සමල්ල කියලා තුර සහසමල්ල ගෙනවා බැලහ මෙකළු රජුන් තනන්නවා රජුන් තනන අය එතුර සහසමල්ල ගෙනනල්ලා අවුරු දෙගක් කැනවට තේරුණා මෑටම වැඩේ කරන්න බෑ කලා න්සයා මොකද කරේඒ ප්‍රභුවර්රයාමෑ පහ කලා කළ අනොතිබද මැගබන දෙවනි තේරීම පළවෙනි තේරීම තමයි කකාලීංගව දේශයෙන්ගේෙන් රුණ කළ එක්කෙන ඊ පාස යා සාර්ථකයි කියලා තේරෙන්ට සමට ඔහුට තේරෙන්ඩ නැතු ඇති මේ ලංකාවේ සංස්කෘතිය ලංකාවේ දේශපාලන ව්‍යාකරණය එක තේරෙන්ට නැතු ඇති ඔ ඒගොලු අපේ අප අය. ඒගොට එෙමනත්තම් බලයක් ස්ථාවර කරගන්න බ නුවට මතකද අපි නිෂංග මල රජත්තුමා ගැන කතා කරනකොට කිව්වා නිෂංගමල් රජුත්තුමා නිතරම කිව්වයි කියලා මේරටේ ගොවිවන්සකින්ට නම් නැගිටිට දෙ දෙ පාග. එතකොට දැ මේ ලෝලු පැළකුළු ආබෝනාවගේ කට්ටිය, ගැන දැකලා හිතල තමයි නිෂංගමල්ලෝක කිව් මකදේගුලට තියෙන සමාජයේ බලය මේ ගෝබි වන්සේකෙන වචන කිව්ට එක වැරදිට තේරුම් ගඩ එපා බෙදීමක් කලකිරීමක් ඇතිකර ගණන්ඩේ ැන්න මේ රටේ කෘෂ්ිකර්මාන්තය පශුකර්මාන්තය නියලයිලා ඉඳල්ල රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දැක්වුව පුදගලයෝ තමයි මේ අය තාම පුරාණ සෙල්ලිපියවෙලත් කසීකාර කියව වචන ෙන් අඳුන්නල තිය ඔන්ට වං වච්ච ගං හිටන් තිබුණ ඉති මේ අය ප්‍රබුවරු අපි සතුටුවන්නවන මේවාගේ මිනිස්සු ඉන්න එක ගැන ඇනේ ඒගොල්ලන්ට දේශීය සඥාවක් තිබුණ නායිතිමේර රජෝරුන්ටත් තුඩින් තමන්ගේ ප්‍රභෘත්ධය පාලනය පාවිච්චි කරලා මේ රජුන් තනන්ඩ ර හැකියවත් ිකියාවක් තිබුණා ඒ ඒක නිසා තමයි මේ රටේ ඒ කාලේ දේශපාලන යම්කිසි සමතුලිත්තාවයකට පත්තු නෑ කැනෙ රටේ මේ ලෝලු පැළුළු ආබෝනා රජු තනන්නෙක්කිව්වට මේ හුගේ පෞද්ධලික අභිමතය මත රජුන් තැනීමක් නෙම මේ ආභෝනාලගේ ආභෝනාල ක්‍රියාත්මක කරේ රටේ. වැඩිපුර ජනතාවගේ කැත් ව වන්න ට හිතුවක් රලෙ ස ෙන්ට බෑඔවන් කොයි තරං තනියම රජුන් තැන්ුවත් මහජනයාඒකටකතවක් නැත්තං ඒරජෝරන්ට පවතින්ට බැ කියන ක අපි තේරුම් න්නවාු එතකොට මේ කල්්‍යානවති බිසව පත් කරන්නකොට මේ දෙවැනි තෝරා ගැනීම දිහාපි විශ්ලේෂණනාආත්මක බැලුවොත් මේ ලෝලුක් පැළකුළු ආභෝනා කල්පනා කරා නිශ්ෂංකමල්ල වගේ යම්කෙස ස්ථාවරත්වයක් ඇතුව වැඩ කරපු රජකෙනෙක්ගේ බිසවක් රාජ්‍යයට පත්කොරොත් එහෙම රටේ යම් කිසි ඒකාආගරතාවක් නිශ්වලතාවක් ඇතිකරගඩ පුළුවන්වෙයි කියල කල්පනා කරන්න ඇති ඒ නිසයි කල්්‍යානුවති බිසවව රාජ්‍යයට පත්කිරීම සඳහා ලොළු පෙළකුළු ආබෝනා ක්‍රියාත්මක කරන්න ඇත්ත කියන එක අපට අනුමාන කරන්න වෙන බො ඉතිහාසේ ලියනකොට මේ වගේ කාරණ කිසි විටගත් ඉතා පැහැදිල් ලෙස ඉදිරිපත් කරන්නේ නෑ තැ. චූලවන්ස සහර අවස්ථාවල කල්ල්‍යයානවතිී බිසව නිෂංගමල් රජුගේ අගබිසව කියලා කිව්වට සෙල්ලිපිවල සඳහන් වෙන්නේහේ මේ නිෂශංක මල්ල රජ්ජුරුවන්ගේ අගිසව කාලිංග සුබදරා කියන නමින් එකොට මේ කාලිංග සුබදරයි කල්්‍යානවතී කියන්නේ දෙන්නෙක් එක්කෙනෙක් නෙම එතකොට චූලවන්සය කල්්‍යානවති බිසව නිෂංග මල්ල රජුරුවන්ගේ අගිසවයි කියලා කියන්න ඇත්තේ මේ මේ රාජ්‍ය පද ප්‍රාප්තිය ලැබුවට පස්සේ එම නැත්න ඒ දෙවනි බිසව අගතනතුරට පත් වනාට පස්සේ තමයිඒ අග බිසව හැටියට ඇයට විවාහර කරන්න පටන්ගත්ත හැබැයි කල්්‍යානවති බිසෝ පත් කරනෙ බලඩ මේ දේශපාලනය කියන එක ස්වරූපය कोයි වගේ දෙගෙන කව ආයශමන්තසෙනවියනම පත් කරන්න පත් කරනය ඉතින් කල්्याනවති බිස පත් කරහාහම ඇයට ඉතරන් කාලයක් ඉඩ පුළුවන් උන්න ඒක රාජකාලේ හය අවුරුද්දයි. වරුදුහයි දුහ ක්ලයිද හය වුද්දක් ඇයට ඉඳ පුළුවන් වන්නඩ ඇත්තේ ඇයට නිශ්ංගමල්ල රජුරුවන්ට තිබිච්චේ රාජකය සම්බන්ධතාව මොක දෙහෙම ආවම මේ මහජනයා වනත් කල්පනා කරනවා මේ යම්කිසි අපි පාලනය පාල්ලනය කල යුතු කෙනෙකුගේ පාලනය වෙනවා වගේ අදහසක්න මේ අයට එනවා එ එතකොටට ගැලපෙන කෙනෙක් කවගේ අපිට ගැලපෙන කෙනෙක් කකාවවගේ කියන එකත් එක්තරා දේශපාලන සාධකයක් නකොද ඔබ අන්න අපේ ජීවිත කාලය තුළ මේ රටේ දේශපාලන ඉතිහන්සේ ය හැරල බැලූත්තයම මහර කාලවල්ල සමහර නායකෝ බාලයට පත්වනාම මහජනතාව හිටිය මේයකින් අපි පාලනය ෙන්ඩ ඔන්නනෑ කියලා එවට ප්‍රතිවිරෝද්ධතාානැගුණ අපේ අව නිදහසය පස්සේ දේශපාලන ඉතිහාසේ බැලුවොත්තේ හම මේ රට තීරණය කල්ලතින් අපි කණ්ඩායන් දෙකින් හෝ තුනකින් පමණයි පාලනය වියයොත්තය කලා අප එහම ම අප එහෙම හිතල තිෙන්නේ අප එහෙම හිතලති එතකොට ඒ ඒ අයගේ ඉතිහාසේ හා මුල හෝයල බැල්ලුවට පස්සේ ඉගුල්ලෝ මේ මේ අ බ්‍රිතාා්‍ය පාලන කාලේ ධනය හිමි කරගෙන ඉඩං වතු අරගෙන ඊට පසේගුලන්ගේ දෙවනි පරම්පරාව එංගලන්තෙට වගේ රටවල්ලට යවලලා ඉංග්‍රරිසිෙන් උගන්නලා මේ රටට ගන්න ගෙන මේ රටේ දේශපාලන බෞතිස්ම භාවය ලබාගත්තායත අද 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 බැලුවත් අදටත් මේ ඉ ඉ බාහිර කොයි තරං ප්‍රගතශීලී දක්මක් තිබුණත් පව කොයි තරම් ප්‍රගතශීලී සැලස්මක් තිබුුණත් අර හිරවෙලා ඉන්න මානසික දැලෙන් මෙදිලා අපි වෙන වන්සේකට පලේ දෙන්්ඩුවනයකන අදහසට එන්ඩ තරම් තාම දහිරයක් රටට ඇත්තේ නෑග ගට ප සදමට මතක්ක න මේ ඔය පහුග ජනාධිපතිවරණයේ දී එතරා වාමාංශික නායකෙක් සරරිමාගේ රැවුලවල තියන බොහම ජේස්ට බට ලිප්න්ට රෝම හම්බේච්ච මාංශික නායකෙක් මේ දැන් යෝජනා කරපු නමට පරිබාහිර නමක් යෝජනා කරා හැබැයි ඒ පවුලම වැඩි මාලුයියව මම ඉතින් රැන්ය හරි කැමති මේ අමාතතිවරෙක්ල හිටියත් සෝදරය කිය ල කකාග ොවා ඉතින් ඒව මේ සෝදරය ැ ඔබතුමාටත් ඒේ පවුලෙන් පිට හිටල ලෑන කියලා එක තමයි ඒ ඒක මං හිතන්නය ුවන් මේ මේ ව්‍යාධයක් පැති බැල ට ච්චර ලුව තුළ හිල්ලන ඒක ඇතුලට ගේහ ම හිතන්නන්නේ එහෙම ඒ මේ මේ ඉතිහාසය තුළ තියන තත්ත්වේ තමයි මේ ව්‍යාධයක් විදිට මේ සමාජය තුළ යන්නේ එකැන අපි දැන් අප මෙහෙමනේ පාසුකූල අත්දෙන්න් රෝන ස්වාමීන් වහන්සේ කෙනක් කෙල හිතන එක හරිඒත් රටපාලනය කරේම තන් බැ පවලක් ක හිත මේ කණඩය ම රටපාල කර ඉදියාව සම්බ හැ මෝඩ ගැඩුවන චෙඩවා ඉදියාව සම්න්ද දෙ න අතර සෝනයා ගන්දි කියෙන ඉතාලිකාන්තාවට ඉදිය අඔබල දුන්නන්නේ දුන්නන්නේ ගන්ධි පොල්ලට ම ඉදිර ගන්ධිපොලට සබන්ධයි තමයි එක එක තමයි කිය එකනේ රටක් සමාජයක් ඉදිරියට යනු මේ මෙන්න මේ කාල පරිච්චේදේම මේ පොළොන්නරු යුගේ මේ කාල පරිච්චේදේම අපට උදාහරණයක් හැටිට ගන්ඩ පුළුවන්න්න මේ තට්ටුපාරු ක්‍රමයට රටක බලය එහට මෙහැට වඩ ගහාම රට යන අර්බුදය අවසානයේ අප්‍රමාණලෙස කාසි අච්චු හණ්ඩයි. හෙම අර්බුදෝල්ට යන ආකාරය අපට පේනවානේ. අවසානයේ මේ ව්‍යාදිය කෙලවරවෙන්නේ පොළොන්නරුවෝ බිඳ වැටිලා. ඉඩබාස වෙන පැත්තකට දේශපාල මධ්‍යස්ථානය සංක්‍රමණය පිමින් පස්සෙෙන. මහල් ප්‍රාසාද හදපු හද මහාසාගරවගේ වැව් බැන්ද ලංකාවදිවිච සශස්ත්‍රීකම යුගය තට්ටු මාරගමයට කිල් චප චෝර වෙලායනවා නැ කියව නැත්ත ගොද උනේ ලට නේද ට පස්සේ අපිට අපි අන්තිමට අන්තිමට මේ කෙලවරවෙන්නේ කොහොම දරර් මාග කෙනෙක් කැවිල්ල මේක සුන්නත් දූලි කරලා විනාශ කරලනේ මේ අපි අවසායේ මේ කෙලවරටත්න්නේෙ නිටපසේ අප ඔක්කො මකුලගෙනාවනේ ව පැත්තට හ ඉති ඒනිසා අපි මේ ඉතිහාසය තියන්නේ විභාග පාස් කර්ඩම නෙමේ ඉතිහාසය තියන්නේ ඉතිහාසය කියන එක තියෙන්නේ අපි බලන්ඩෝන අපි මුහුණදීල තිබෙන යථාර්ථ මොනාද මේ මහපොලවේ තිබෙන යථර්තයන් මොනනාද ඒ මේ ගුලිවෙලා අපේ රටේ ඇතුළ ගැනම හිතලා පන්සලයි කුඹුරයි වැවයි පාලකයයි එක්ක සංසධය කරන්න පුළුවන් දෙයක් නෙමයි අපි ස්ථානගත වෙලා ඉන්න ඉන්දියසාගරේ ඉතාම එක ඉති හොඳක් දෙනා දන්න කියන දෙයක් අපි දැනගත්තට අපි කල්පනා කරන්න ක්‍රියාත්ම කලීමේදී ඉතින් අපි මේ මේ දැනගන්නඕන අපි මේ ක්‍රියාත් අපි යම්කිසි අස්ථාවරත්වයක් රටය තුළි නිර්මාණය කරමින් ඉන්නවනා. ඒ එකේ වාසිය තියෙන්න්නේ මේ ඉතාම සීග්‍ර වෙළඳ සංග්‍රාමික බූදේශපාලනික අරමුණුතියන අපේ අපේ අසල්වාසිඉන්නෝ හරි ඉන්දියාව වෙන්න පුළුවන් වෙනට ටක් වඩ පුළුවන් ඒ අය තමයි මොකද ඒ අයට ං හිතැන්නෑ කිසි දවසක අපි කොච්චරය සංවර්ධනය වෙනවාද එහම එහෙම කියලා උනන්දුවක් තියෙනවාද ඒවා දියුණු කර්ඩ ඕනද කියන ඒව තිබුණත් ඒවා දේශපාලනි කාර්ථයකින් මිසක් එහෙමනැතු සත්්භාවයකින් ඒවා සිද්ධ වෙනවාද කියන එක ගැනම් අපට සැකෑක් තියනවා පවගේ අවුදු හැත්ත ගාන ස්සමවෙච්චදේවල් බැලවාුවම ඉතින් මේ අපි කල්පනා කළ යුතුදවල් මයි මේ ඉතිහාසේ මේ විදින අධ්‍යයනය කරනකොට මේවා අපට පාඩක් මේවා ගම්මතාවන් හේ දැන්මං ඔබ ඔ ඔබට හොද උදාහරණයක් යන්නම් දර්ශනවාදය තුළ තියෙනවා මේ කලියෝඩයිනමික්ස් කළේවට කැන ක්ලියෝගම්මතාව මේ කලියෝගම්මතාව කෙලක ඇන්නේ එක මේ මේ ප්ලේටෝලගේ කාලින්ඳලා කියන දෙයක් ඉतिහාස ගන ුगाක් ගැඹර දන්න එක යි ලිය ගම්මතාව කියන සංකල්පය දැන් පිළිගන්න නෑරෝ කියලා කාलेක පිළි නොගෙන ති බල දැ आත් ලකම හිතන් පටන් රන් යෙන क्ලිය ගම් තාව එක න ඒ විශේෂයම ලකයේ ඇතිවෙන යුද्ධ කලබල අපරාධ වසංගතඒවා දිහා බැලූහම මේවැ යම් किसी චक्්‍රීිය භාාවයක් තියෙනවා ඉති ඉතිහාසය විද්‍යාවක් වෙන්න ඉතිහාසේ විද්‍යාවක් ලෙස හිතන්න පුළුවන් වෙන්නේ මේ කලියෝඩයින මික්ස් වගේ කලියෝගම් මෙතාව වගේ සංකල්පත් එක්ක ඉස්රට සාකච්ඡා කර නොටන්ස අපි මේ ඉතිහාසය ගැන සාකච්ඡාව ගන්නේ මේ පක්ෂපාතිව වන්නෙමයි අපි මේ ඉතිහාසය ගන්නේ මේවා දැන ගැනීමෙන් තමයි අපට මේ සමාජය පිළිවෙල් ගත කරන්න පුළුවන් වෙන්නේ ඉති අපට අද සමාජය ත්ොත් අපට පේන ඩොලර් අර්බු දෙයක් කියල එකක් තියනවා ඒම එහෙම කලා මතුපිටින් පෙන නොනම තුවයි අර්බුද යට තිබෙන පැහැදිලි රෝග නිධානයක් තියෙනවා මේ රෝග නිධානය තේරුංගර ගණ්ඩත් මේ රෝග නිධායනයට අවශ්‍ය කරන පිළියම් සොයා ගැනීමටත් අපට මුළුමනින්ම ඉතිහාසයෙන් ප්‍රයෝජනයක් ගණඩ බැරිවෙයි අඩුම තර්මන් ඉතිහාසයෙන් කිසියම් පර්මාදර්ශයක් අපට පරමාදර්ශය එකක් දෙකක් රි ඒ වගේ අපට උදාහරණ ලබාගැඩ පුළුවන්ේ ඒයනුව අප කහමද මේක ආකෘති ගත කරන්නන්නේ කිය එක එතකොට දැන් කල්්‍යයානවතිව පත්කරාන්නේ කල්්‍යයානුවති අවුරදුහයක් හිටිය කල්ල්‍යයානවතිට අවුදුහයක් ඉඩ පුුවන් වෙඩ ඇත්තේ කීර්ති නිශ්යංක මල්ල රජ්ජුරුවන්ගේ ආලෝකෙන් ඇයට වැටීති පුුණු ඒ දේ වෙන්න පුළුවන් දැන් අපි හිතනවා අපි හිතනවා ඉ අපිට එහෙම ප්‍රසිද්දියීමම වැඩසට අහඟුල කියන්න බැරවුුණට අපි හිතරනවා මේ අහාවල් පවුලෙෙන් ආවොත් අපට ටිකක් රැකවරණයක් තියෙයි මේ අහවල් පවුලෙන් අහාවල් පාටෙන් අවුරුහරි නායගෙක් ආවොත් අපට රැකවරණයක් තියයි කෙළ එෙම හිතනවා මද කල්්‍යානවති ිසවටත් අුරුදුහය පාලනය ගැෙනියට පුලුවන් වනේ ෂංගමල්ල රජරෝ ට යම්කිසි වැඩකුස කල යම්කිසිේ කාගරතාව පවත්තාගෙන ඔහුට නොයකුත් ආත තිීන් තිබුණා නො ඔහු යම්කිසිේ කාගරතාවකින් රට පාලනය කලාා ඒ ඒක යාලෝකෙන් තමයි කල්්‍යානෝ තිබසට ඉඩ පුළුවන් වුණන මොකද ඇගේ අවසානයේ ස්වභාවත් බැලු හම ප්‍රතියෙනවා මේ ඇය පැවතුනේ යම් කාලයක් හරි කල්්‍යයානව නිෂංකමල්ල රජුරුවන්ට ඇයට තිබිච්ච ඒ සබධතාවේ කීර්තිනාමේ ඔස්සේ කරමු අවසානේ වෙන්න මොකක්ද අර කල්්‍යානවතීව බලයට පත්කරපු ආයස් පන්ත සැනවයා විසින්ම කල්්‍යානවතිී බලයෙන් පහ කරනවා එතකොට දයා දෙන්නෙක් බලෙන්පා කර දෙන්න බලපාර දෙන්න බලපා කර සහසමල්ලපපාකර කල්්‍යනවතිවත් පහ කර මෙමනේ ඇමතිවරයකුට රජෙක් පහ කරන්ඩ අමාරුවයින. ඒක කරන්නන ජනතා බලේ තියන ජනතාවගේ එකකතා කෙනෙක් අහන්න පුළලන් හමක කියන් දෙපා ඔය ජාත්‍රවාදී රාජ්‍ය කාලයක් ගැන නිමේනයය කතා කරන්න රජාණ්ඩු කාලයන කියන එක. රාජාන්්ඩු කාලයක් හෝවේවා ප්‍රජාතන්ත්‍රවාදී කාලයක් හෝවේවා. මහජනයාගේ කැත්ත තමයි තෙර නාත්මක සාධකය වෙන්නන්නේ රජාට විතරපාලය කරන්න බැ රජාන පිපාදන්නටයක්න්නට කඩයි හරි ඒඒ අය මොක ද අපිදන්නවා මහසෙන් රජ්ජුරු මහා විහාරයට අඩත් ඒට්න් කරන කුටාර එක් තරාභික්ෂුවක් ගැන ඇමති එක් මූලික කරගෙන අවසානයේ මහජනතාව කුපිත වෙලා ඒ ඇමතිය අල්ල දෙන නගරමද දෙෙද හ හ ඒගේ ප්‍රතිචාර දැක්වවා ඒතුර එන්න මහජනයා මේ දැන් හගාක් වෙලාවට අපි දකිනවා අපේ සාකච්ඡාවල සමහරය කියනවා කැන ඉතිහාස සබන්ධන්නෙ මේ නවුත් ඉතිහාස ගැන සඳහන්නරන ඇතැම් ෘත්තිිකයක කියනවා මේ අපට රාජාණ්ඩු කාලය දැනති බිච්ච වැඩවසම් සමාජයකති ිච්ච උදාහරණාරං මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රාමුවක් තුළ කතා කරන්න බෑ ල ති හි ही समाझवा द प्रजाාතंत्रवा जाै है ्यस्ता द ති අප හැම දාම කියने තමයි सමාජवाद प्रजाාතंत्र්‍රවාදය ත් ඒवाවා කාलेෙන් කාල සමාජමගින් ප්‍රतिනිष්පාදනने කළ යුතු කියला න प्रजाාතන්त्रවාदය කියල කියන්නන්නේ සර්වභාෂිතයක් නේ සර්ෝකාලීන්න සර්වත්‍රව්‍යාපී සංකල්පයක් නෙමයි ඒවා සමාජ වෙනස් වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය ස්වරූපය අපි ්‍රජාාව වින් දෙනස් කරන රජාවින් නිර්ර වචනය කිරීම ප්‍රතිනිර්වාචනය කිරීම කියනවශ්‍යයි එනිසා අපි අපි මොනදේශපාලනය කරත් අපි දැනගණ්ඩුවඕන අපේ දේශපාල් අපි රටපාලනය කරන්න ගන්න මතවාදය යම් කිසි සම්භාවය මතවාදයකට මුල්ලදල තියෙන්න්න පුළුවන් නමුත් අපි කාලයෙන් කාලෙයට අපේ සංස්කෘතිය තුළ මේ ප්‍රතිනිර්චනය කරගන්නන්නේ කේද කියක පිළිවඳ සවිඤ්ඥානතාවක් නැති වෙන තුරු අපි මහ ගොහොරුවක එරිඩ අපිම ප්‍රතික්ෂේප වෙන්න ඕන තර ඉඩ කඩ තියෙනවා කල්ල අනිවතිී ඔන්න අවුරුදුහායකින් එලියට දැම්ම දාල ඉවර වෙලා මේ ආයස්මන්තමකද කළේ කඩා කුමාරෙ අවරුදු තුුණයි ඉධර්මාශෝක කියලා එය රජ කරවවා. අවරන කවරයි. අවරුත්තුනක රජෙක්කින්වා අය කියන අපට හිතන්න බෑනිෙනුවන්. අවුදුනක රජක්කිින්න්නවාය කියන. හුට රජ්‍යත්තුවයට තිබිච්ච සම්බන්ධාතාවත්තිසා ඔහු පුටුවේ වාඩි කල්ලා. හගේ හෙැල්ල ටේදග වෙනකන පාලනකර දැව අපි මේ ලාබලය රජකරයි කියම කෝට්ට යුගදනිස මේ කතාබා කරන් කරන්නේ. දර්නපාලව රජරග ල ො යෝගේ ෙ ර යුගදීත් මේ පටන්ගත් අදාතුන් වනි සත්තවත්ද මේකෙන් පිළිබිබි වන්නේ මොන තරන් විදිහෙට අපි දේශපාලික වශයෙන් කඩා වැටීමකට ලක්වෙලා තියවාද කියෙන කාරණය . එක නේ දේශපාලනය භාරදීම සඳහා බලය ලබා ගැනීම සඳහා එක පැත්තකින් තිබිච්ච විශාල් විශාල් ප්‍රතිවිරෝධතාව ප ඒක පැත්තේ අනිත් පැත්තෙන් රටේ තිබි චාස්ථාව රත්වේ කොයි වගේද කියක. එතකොට ධර්මාශෝක තුංහැවරිදි. ඔහුව බලට පකාස ධර්මාශෝක කියන කුමාරයා ගැන එහෙම මේ ලොකු නිර්රචනයක් නෑ සමහර තැන්වල තියනවා. ඔහු ආයස්මන්ත සෙනවිියට යම් කට සම්බන්ධයක් තියනවායි කියලත් අදහසක් තියෙනවා. හ කොහෙගේ රාජලයකක් ගැවලයි නැ එක ඒක ඒක තමයි එක තමයි අලවිවෙන්න හැරි අලිවිවෙන්නේ. මේ සමහර් තැන්වල තියෙනවා ඔය අනිකංග කියලා කෙනෙක්කාව රාජ්‍ය ලබාගණ්ඩ චෝල හමුදාවක් කරගෙන අනිකංග කියලා කෙනෙක් ආක්‍රමය කරන්නයි කල්්‍යනවතිට පස්ස මේ අනිකංගගේ පුතෙක් කියලා මේ සඳහනක්තියනවා සහ ැංගල බොහවි වෙන්න පුල්ලාමකොද අනිකංග ආධිපා තියන නමින් අදුන්නල දිලා තියෙන්නේ මේ අනිකංග ආධිපාතිවරයාගේ පුතෙක් කියල මේ ධර්මාශෝක කියලා කියන්න එතකොට දැන් අපට වුවමනා වෙන්නේ මේ වෙලා අපට පේනවා මොකද දැන්ගඔය එකපාට හදිසියම පාදුූර්භහුත වනාාම රාජචරිත ඉතිහාසඥ අතර නොයකුත් මත ේද තියෙනවා. අරයාගේ පුතාමයාගේ පුතාාවවෙන්න පුළුවන් කෙන නමුත් පොදුවකංගතාව තියන්නේ මොහු අනිකංගගේ පුතෙක් වෙන්න පුළුවන් කියෙනෙක් මහද අනිකංග අධිපාදවරය කැටට සඳහන් කලා තියෙන නිසා මේ කෝමහරයේ මේ කල්්‍යානවතිීගේ අටවැනි රාජ්‍යවර්ෂය කලා කියනවා. නමුත් හුව ඇ අවුදු හය හිතිය කියලා කියනම් මිනි පේපෝරු ලිිය කියනවා කල්්‍යානවීගේ අටවැනි රාජ්‍යවර්ෂයේදී ද්‍රවිඩාක්‍රමණය සිද්ධ වුණය කියලා. මේ ද්‍රවිඩාක්‍රමණය මෙහෙවන්නේ අනිකංග. අනිකංග කියන ඔහු චෝල හමුදාවක් කරගෙන ආවයි කියලා එතු මේ සමහර සෙල්ලිපිවල තියෙන දිනවර්ෂයත් ඒ තරම් අපට නිවරදිෝ ගන්න බැහැ නමුත් අපට තේරෙනවා ඇය අඩුම වශයෙන් අවරුදු හයක විතර ලයක් පාලනය අරගෙන ගියා එතකොට මේ අනිකංගගේ දරු එක් තමයි මේ ධර්මාශෝක කලක කියන්නේ ඔහු රාජ්‍යයට පත්කරනවා මේ අනිකංග චෝල සේනාවක් අරගෙන ඇවිල ලංකාව ආකරමණය කළා එතකොට මේ වෙලාව බූදේශපාලනය ගැනි හඳට හිතන්න ඕන දැන් එක පැත්තකින් කාලින්ගය අපිත් එක්ක බලයට පොරොරගනු ඒ අස්සේ අ ලීලාවති රජනගත්තම මේ කාලින්ගන මේ ගොල් පාන්්ඩ පාණ්ඩේ පැත්තේ අයත් මේකටොරන ඒ අස්සේ චෝලහි හමුදාවක් අරගෙන අනිකංගත්යනවා. අනිකංගත් බොහෝ වෙලාවට කාලිින්ග වන්නඩ පුළුවන් මොකද හේතුව හෝ කාලිග නෝවනොනන්ගේ ඔහට ශාල ප්‍රතිකරධතාක් සමාජයතුල ඇති වෙනවා. ඔහු කල්ලල් බලා දැන් කෙනෙේ කහන්න පුළුවන් අනේ මොකටද ඇත්තටතුම මේ පා්ඩිය කාලිංග මේ හැමේක් කන වැල්ල මේ අපේරට අල්ලගන්න මාංසි ගන්නන්නේ හෙම අල්ලගෙන පාලං හැදුවද හමනත්ත දියුණු පවුනු කරාද ැව හදුවවත් නෑ. අපිට තේරෙනවා මේ මේ රට අල්ලගන්න මේ මහන්සි දත්තේ මේ මේ කලාපීය වශයෙන් තිබෙන බූදේශ පාලනික හා ආර්ථික වැදගත්කම නිසා තමයි මේ පාලනේ මේ අල් ගණඩ මාහසිදත්ත මුද දෙකු දැන ගත්ත අපි ස්වභාව සම්පත් අතින් ඉතාමී හැළයි එතකොට සාපේක්ෂ වශයෙන් අපි මිනිස්ුහ රිසාමකාමී එතකොට අපි ඉන්නේ ලෝක පද්ධතියක ඉතාම කේද්‍ර ගත වෙච්ච තැනක මේ සාධක ඔක්කො ගත්තාම ඉගොල දනගත්තා ඉගොල්ලන්ට හරිහම්ඹ කරගඩනං ගොල්න්ට ගොලන්ගේ වෙලඳ මේ වාසිය ලබා ගණඩනං මේ රට මේ විශේෂම කැපැත්තකින් නැගෙනහිර තිරකුනාාමල වරාය. අනි පත්තිෙන් බටහිර පැත්තියෙන් ගත්තොත්ේම වයිම පැත්තියෙන අපේ මාතොට පොරාණ වරායඒවගේම කුඩාකුඩා කටයුතු කරන්න පුළුවන් ම් කෝල පට්ටනම වරාය ඌරත්ොට වරාය මේමගේ වරායන් වලින් අපට හුගක්දේවල් කරගන්න පුුවන් කියනක කයකු දැන ගතා ති ඒකට තමයිමක මේ රන්ඩු සරුවල් වෙන්නේ ගහගන්න අරෝමම කරන්න ඉදි ඇත්තම නුවන් මේ මනාද මේ කාල වෙනනකොට දේශපාලන කොච්ච රස්ථාවරත්වයට ගහිල්ල තිබුණාද කියනොට ප්‍රාදේශය වශයෙන් හිටපු සැෙනවවිවරු හිටිය බය හොබෝහෝ ගල් ොල ගේරියායක බල ගොල් ගොල්ලන්ගේ ප්‍රදශ ර්ගමය චන්ඩිින්වා න්න පාලනය අරගෙන යනවා. දි මද්්‍ය ගත දේශපාලනෙ කඩා වැටෙනකොට අපේ රටේ දේශපාලන බලය විසරය වලා හැරෙන්න්නේ කොහම දනි කුඩාකුඩ ඥෂ්ටි නිර්මාණය වෙන. මිනිපේ පරු ලිපිය අරම් ැලු හම මිනි පේ පූරු ලිපිය සඳහන් වෙන බාම කියන සෙනවිය භාම සනවියයි මිනිපේ පැත්ත බලාගෙන හිටපු සුදේශික නමයිගයටට කෙට්න මිනිේ හරි සුදේශ ක එත කොට මෙන්න මේක හරි වැදගත් ැ අපි අපේ තියෙනවානේද ඉංග්‍රරිසි භාසය වචනයක් තියෙනවා දැන් මොනාකි මොනාකි කියලා කියන තනි පාලනයක් ඉළගට හයරාකි කියෙන දුරාර ති න්න හෙටරෝවා කියලා වචනය තිෙනවා කුඩා කුඩා විවිධකාර පාලන තියෙනවා ැ අලුතෙන් අදුුන්නලදීලා තිෙන සංකල්පයක් පැනාකි කියලා පැනාහි කියලක ඇන්නේ මේකම චිලි ජාතික විද්‍යාඥය වරේලා කියලා මතුරාණසා වරේ ලායි දෙන්න තමයි සංකල් පේ ඉදිරිපත් කළේ එක ඇන්නේ මේ මධ්‍ය ්‍යෂ්ටියක් දුර්ල වෙනකොට ඒෙන් සිද්ධ වෙන අනිවාරය ප්‍රතිඵලය තමයි එලිය කුඩාන ්‍යෂ්ටිී නිර්මාණය වෙනය එක මේවා බොහොම බොහොම ධර්ශනිික බොහොම ප්‍රායෝගික දේවල් හරි එතකොට රමදන්න ැදන ශ්ටිය දුරුවල වේගෙනයට පරාක්‍රම බාහු නික්්ෂංක මල්ල වගේ මැදන අෂ්ටිය ප්‍රබලවතිබිලා ඒ ්‍යෂ්ටියය දුරුවල වෙන කොට වෙන්නේ අර බලයේ තුලනේ ඇති වෙන්ඩ වට කොඩා ස්ටී ි වෙන හ ද දක්කන පහුගේ කල අපේරටේ මුදධරය ොත්තු ය රට නික ආාජි තත්වයට පත්වනය පසේ සහරයට තුල ෝ ච්වල නිං ඇට ලන හරට තු ද ප ලන් කියලා. ඒ තමන්ට රජෙන්ට පුළුවන් කියෙල එක කනේ හරි පැහදිලේ ගුඩානයස් නිර්මාණ වේ දැන්දන්නව අරු මහනුවර කෝච්චිකට නගලිවරලාල කටියක් කෙරදි දෑ දැන්ම අප මේක අපිට ඉකං ඇන්ඩ පුළුවන් කියලා ඉතින් ඒකට ඩීසල්ග හන්ඩ යකාගෙන් දෙන්න කියෙලා හිතලනෑ ඒකඒ තමයි ස්වරූපයහරි එතකොට මේ වෙන ක්‍රියාදාමය අපිට පැහැදිලි ැඒ ඒ අපි පහුගේ කාලේ අදඇක්කේ මොහරි ඕන්න ගනි තියන්ට කිය. පවගලල්ල බගන්න පාර නවතල ගොනද පස්පෝටිල් යිඩටිකාඩටිල් න්න ඔ හිතුරුවොත් වහ ොට ගහන හ කාව නව ති ඔන්න ඔය ඔය විදිහට තමයි ඔය තරන් නරගනෑ එදා වෙච්චදේ ඔය මිනි පෙසෙල්ලි පේන්න බාහම සැන විලාම බොහම හොඳ බොහොම නැනවත් ගුණවත් බොහොම හික්මුණු අය එතකොට අපේ අපේ දේශපාල ඉතිහාස ගත්තොත් අප දේශපාල ඉතිහාසේ තියන ප්‍රධානතම ගම්තාවතමයි කේන්ද්‍රගතවීම හා විකේද්‍රගතවීම කේंदද්‍රගත වෙච්ච අවස්ථාතිය නවා විේන්ද්‍රගත වෙච්චාද බදන්නවා අපි තැන් ඔය කෝ් යුග ගත්ත රයිගම එකරජධානය කෝට්ට තාවය එක සකඩ ගල තව ගම්පොල්ලතාව හ මෙවිදිරම සකේන්ද්‍රවීමැු පල ධම්බදනය කුරුණෑගල යා පහුව ඒවගත්තත් අර විකේන්දරණයවීම ප්‍රගණතාවක් තියෙනවා. ඉතිං අපි මේක හරි විද්‍යාත්මක දෙයක් ඉති මේ කාලෙත් අපට පේන ඇත්වශයම මේ ඒ තත්ත්වේම ඇතිවේගනය නවා දැන් ඔන්න කල්්‍යානවතිී බලයෙන් පහුුණ කුඩා ධර්මාශෝක රජ කලාා. කවද එසේ ඔහොම හොම දල්වෙල්ලට අනිකන්ගේ නවාන. කියවන මනි ප ෙල්ලි තියන කියල ර ලිපිය කල්්‍ය අනතිගේ අටවිනි රාජ වර්ෂය දිීසිද් ්ච ද්‍රවිඩාකරණයක් ගැන. එතන මේ අනිකංග ක්‍රමන තමයි මේ සහන් කරවා වෙන්න පුළුවන් තු අනිකංගගේ පුතුතෙක් තමයි ධර්මාශෝක ක කියලලා කියැන නිකංග විල්ල ධර්මාශෝකෝ රජ කරනවා. හිට පස්ස වෙන්න මොකක්ද මේ මේකට ප්‍රතිවිරෝධතාව පවත්තන්නේ ආයස් මන්ත සැනවිය ආබෝන ආබෝන පැලකුලු බෝන තමයි කල්ලනවති වයින් කර පයි කර. හර. එත කොට. මේ आයස් මන්ත අනිකංගත් එක සටන් කරනු සටනකට යනෝ ඒ සටනේදී आයස්මන්ත මිය ගියා කියන එක තමයි සඳහන් වෙන්නේ කැන ඉතාම තිීරණාත්මක රජුන් තන්නන්නෙක් වුුණු आයස් මන්ත මේ ඒ සටනේ මිය ගියා කියනෙක පන නවමුත් ැ තින එකතරව විශේෂදයක් අපි දන්න ඇතවම යින්ත උන මොකද කියනක ආයිශ්මන්ත අනිකංගට ප්‍රතිවිරෝධතාවක් එල්ල කළා මේ රටේ සාරත්වයක් තියාගණ්ඩ ඕන නිසා කෙසේ හෝ වේවා මේ කාලේ ඒක ප්‍රවණතාවක් ඇතවුණා. රටේ අපේ ඉතිහාසේ පළවෙනිටම පෙනෙන එක්තරා ප්‍රවණතාවක්. රට දෙකට බෙදුනා කල්්‍යානවතී පාක්ෂිකයෝ සහ ධර්මාශෝක පාක්ෂිකෝ කියලා. සමහර විට ඔය බැදීම වඩ පුළන් ඉතිහාසේ දේශපාලනකවශයෙන් රට බෙදුනු පලවෙනි අවස්ථාව මත දෙක කල්්‍යානවතීගේ කට්ටිය ධර්මාශෝකගේ කට්ටිය කියලා දෙපැත්තට රාජයේ රටවශය බෙදුනා. එක තින ස්සනම් වැඩේ දමයිස ඒ දෙන්නම අපේ නෙමේ ඒ දෙන්නම අපේනෙමේ අපි පේතුනාා අපේ නොහොන දෙන්නෙක්කින් දෙන්න කල්්‍යයාානවිතය කියලගේ නිශෂංගවලන්නේ කාල්ලිග දේශෙන්ාව බිස්ෝ සවා එතකොටට අ ධර්මාශෝක කියලා කියන්නේ අනිකංගගේ අනිං ක් එඒත්ේ ඉන්දිහාෙන් අප එක්න යාාවට සම්බන්ධත් වයන රජයේයට සුදුසු ඇැති කුඩාවාශසන්න වුරුත්තුර කොල්වුව මේ පේන ධර්මාශෝකය පැත්තගත්ත කියනක නෙම අනිකංගගේ පැත්ත කට්ත කටියෙකුයි කල්්‍යයානවතයගේ පැත්ත ගත්ත කටියකුයි කියලා කොටසකට බෙදුුණ ඉතින් රටක රටක දේශපාලනය රටක පැවැත්මට ඉතා අහිතකර දෙයක් තමයි ජනතාව දේශපාල අරමුණු උදෙසා එලෙස බෙදීයාම. හරි අපිට විරාමයක් දෙන්න. අන්ලමිට හිස්ට්‍රී අපේ ජාතික කටාව. अपी वात में दंकप ेदलापी තුप ග न को स में ता पूंच कारण क वसन आरांबे केनंड हीीटी है नुक किया බ आपप यह साथ बदादा नेत न्यूस वलनुत में नावरने ක अपुत् पत्तलत මේ कारने पल වෙलाती न ඒ तමයි आपप रंच म में कि ंच म में गहाම මේ ඔබතුමා ඇතුළු පිරිස ඉතා පරිිශෂය අදල දස් හහින දස් ොහද කැනීම මියරුණනි දෙදස්හය දෙද සත දෙදස් නම ේ දනේ ග්‍රා චටකන නිම් කළේ කරලක් අැ එතන කෞතුගාාහරයහදලදිනා ඒ කෞතුගාරය හදන් ඩෝනෙ ැ මෙහෙම තියෙනවාන සෝහොන් ගර්භයන් මේවා මැදිි කල්ල නිහදන් ඩෝනේ ැ කෞතු ගාරය හදලතිින් බේක ඩින්. අපේ චාරපදම මේ ඔබ යුතුුබ නාලිකාව බන්නටේ විඩිය ස චයරපපුොද ැකිවා මෙ අපේ රටේ වැඩ හැබ අප මේ අපේ ජාතිකද නෙමේ කවුරුුවත් ගෙදරින් ගනල්ලා මේ හදපු කෞතුකාගාරයක් නෙමේ මේක අපේ රටේ සල්ලින් මිියන මිදින කියිය ගස්සයිමට මතක හැට එක ෙට මිියන හක් වගේ දක ගඩ නැගල් ක්ෂ හත්තාව ගොඩ කිල්ලට ඔය අවුරදු හකනත් පවැඩිය වැඩි ඉතින් ඒ ගොඩ නැගිල්ල මේ සහන් ගර්බයන් උඩින් හදලා දැන් එතන ඉන්න පුරාවිද්‍යයන්න ධාරන් මේ අර පේෙන් මහෙන කකටට ගන්න ඉකක කඩුල් ගොඩක් ගොඩ හලාඒ සොහොන් දෙකක් ආරක්ෂා කර ඉන්නවා ඉතින් මේ පිළිබඳව අපි පුරාවිද්‍යාව බාර බිදුර ඉක්්‍රමනායක ඇමතුමට කතාකර ඇතුමායි ඉක්මන් පරික්ෂණයකේ පිළිබඳව මේ කරනවා කිව්වා ඉතින් ඔන්න මේ අපේ රට වැඩ මේ හතුරකතාවක් කිවේ ඒ කතාව කියගෙනාව අපි බොහොම මේ ඉදිරියේදී මේ ඉදිරිපත් කරන රංචමඩම පිළිබඳව විශේෂෙන් අපේ දහය වසරය ඉතිහාස පොතෙත් මේ පිබඳව සඳහන් වෙන හින්දා මේ රංචමටම පිබඳව විශේෂ වැඩස හනක් වීඩියෝ වැඩසට හනක් සිංහලෙන් සසා ඉග්‍රීසි බාකෙන්ම ීඩියෝ වැඩ සරහන් දෙක් ඔබ තගන එන්න බලාපොත්තු වන ඒ පනි විඩෙත් එක්ක තමයිකවේ මේ අආහගනද බලලාාරය ඉන්නවනක් මේවා ගෙන ලැ්ජ් ෙන්ඩ මේ කරන වැඩ ගැන හරිස අපි එමIය කතාාවට අපි කතා කර කරාවේ රට දෙකටට බෙදුුණයි කියලා මේ කල්්‍යයානවතිසාහ ධර්මාශෝක පැති දෙක අල්ලාගේෙන මෙහින් පැතිදිකට බෙදුනට පස්සේ සිද් වෙච්ච ප්‍රධානතම දෙේතමයි රටේ මධ්‍යගත පාලනය බිද වැටීම මධ්‍යගට පාලන්නේ බිඳ වැටිල්ලා ප්‍රාදේශය ප්‍රධානින් තමන්ට ඕන ඕන දෙවල් කරපු බව අන්සකතා වාර්තා වෙලා තියෙන අවුරු තුනේ මෙක්ට බෑනස මෙතාම් කිරබොන වායස වෙන්න තින කවු නමු ඔ එතන හිටියට ඔහු ගෙනුවෙන් පෙනීහිට අනිකංග කිවල්රයට පරදර තාත් රටපාල රටපාලනය කරන්න පටාන් ගත්ත එති මේ මේ කාරණය නිසා රට හොඳටම මධ්‍යගත පාලනය මද රටක මධ්‍යගත පාලනය බිදවෙට නොය කියල කියන්නේ අප ඉං ඔබෙහිතියෙන කිසිදයක් ගැන අුමානා කරන්න පුළලන්කම නෑ තැන් ඔය මේ ඔබ ඉස්සල්ල මතක්කරානේ ලිලාව තිරජනගේ කාලේ ඔය අරබුද කාලවලත් පොත්පත්ලේ වනාන කෙළ ඇතචැහෙම ලියවෙච්ච පොතත්තින හත්තවනගල්ල විහාර වන්සේ කලා අත්තනගල් විහාර වන්සේ කියන්න තකටත්කට තමයි හත්ත වනගල්ල විහාර වන්සේ. හරිනම හත්තවන ගල්ල විහා වනගල්ල විහාර ව අප මේ සුකෝච්චරණයට අත්තනගල් විහාර වන්සේ කලා ල්ල යති තර හත්තවනගල්ල විහාර වන්සේ තියෙනවා හරි ලස්සන පාඨයක්. පාටක්‍රතිය ලෙවුණේ ඔය කාලිම තමයි මේ ඒක අපට තේරෙනවා මේ අපේ සමමාජය කොයි විදිහට දැක්කගේලාක්‍රතිය ලියපු කෙනයිඉති අපේ හිතව ස්්‍රාවක ප්‍රේක්ෂකයෝ මම ඒක වරන කල කියනට ඩිය පොතේ තියෙන විදිහටම අහන්න සැලස්වත් හොඳයි කියලා මට හිතුුණයි පොත කියනවා තදනන්තරවැ ශ්‍රී ලංකා වීපේට අලංකාර බොහුත වූ කුෂල සමුෘධිය හා වීර වික්‍රම ඇති රත්නත්ත්‍රය මාමක වූ. ලංකාදීශ්වර නොෙක් රජ දරුවන්ගේ කීර්තිපුංජය ශේෂ වූ කල්ලි පහවූ ධර්මනීති ඇති රාජ්‍ය පරිපාලෝචිත රාජවිධානයක් නැති පිරිහුණු ආකඥාබල ඇති මන්ද භාග්‍ය නරේශ්වරයන් හොද වචනයොන්න නුවන් පාද භාග්‍ය නරේ්වරයන් කියන පින් නැති රජවරු මන්ද භාග්‍ය නරේශ්වරයන්ද එක එබඳ වූ මහා අමාත්‍ය ජනයාද ඒ වගේම ඇමති මඩුල්ලකොත්. ින් කළඳක් නැති ඇමති මණ්ඩලයක්කුයි බොහෝසේ පරස්පර විරුද්ධව පවත්නා කල්ලි ඔක්කොම පරස් පරයි. එකඒකාට විරුද්ධයි. ඒ මතේ එන මේ මතේ අරකෝඕනගොහොම බෑ කියනවා මේ ඕනු ො බෑ කියනවා බලන රටක් පිරිහෙන හැටි. හරි රටක් පිරිහෙනවද නැද බලන්ට මාලොකු සංක්‍යලයක නත් ඕන නමුත් ඉතින් සාමාන්‍ය ජනතාවට සංඛයාලයකන කියවඩ බැරියට මේ නිර්ණයක හොඳටෝම ඇති. එතකොට ඒ පරස්පර පවත්නා කල්හි ලක්දිව වැස්සන්ගේ පූර්වජන්මෙහි කරන ලද කවරක් හෝ ධරුණුපාපකරර්මයකකි. බලන්න මේ හත්වනගල්ල ්‍යාරවන්ස කතුවරයක් කියනවා මේකනං වෙලා තියෙනෙව රටේ මිනිස්සුන්ගේම කරුමයක් මේක වෙච්ච එකක්. හරි දැයිති මේ පාටේ හොදයිනේ දෙකපිට මේඒ රාමු කල්ල මේ දවසන ගහන් ඉඩ පුලන්න. ඒ ළඟට පරදේශවාසී බෞද්ධාගම නොදන්නා වූ ප්‍රවිෂ්ඨ මිත්‍යාදුෂ්ටි ගහන ඇති. පරසතුරු සේනාවක් ජම්බුද්ධවීපයෙන් මේසී ලංකාදී පේට අවුත් බැස ලක්දිව ඒ ඒ තැන නොෙක් නොයෙක් දුක්ක පීඩාවෙන් ආකෝල වූවා කළේ න්න බලඩ තැ මේක තියෙනවා මේ සමාජයේ තිවිච්ච දේවල් බුද්ධමාමකනෑ එකන් රටේ ප්‍රධාන ආගමට සැලකීමක් කරන්නේ නෑ එතකොට නරේශ්වරයෝ දුර්භාග්‍යයි ඒගොල්ලගේ ඇමතිල කණ්ඩායමත් දුර්භාග්‍යයි මේම වීම නිසා මේ රටේ සමාජයේ ආකූල ව්‍යාකූලතාවයකට ගියයි කියල මේ හත්තවන ගල්ල විහාරවන්සේ කියනවා එති එනිසාපි තේරුම් ගන්න ඕන අපේ මේ ඉතිහාසය කියන එකර්මං කිවරමනද කලියෝඩනමික්ස් ගැනතමයි කියන තිෙන කලෝ ගම්මතාව ගැන ඉතිහාසය තුළ මෙමගේ ගම්මතාවන් නිරන්තරයම නිරන්තරය නොම මේ දැන් අපේ හිතවත් ප්‍රා ශ්‍රාවකන්ට කියන්නතියන ප්‍රේක්ෂකන්ට අපි මේ ඉතිහාසය ගැන කතා කියනවා අනනේ චුලවන්ස තියන එකෙනලානේඒ චුලවන්සේ තියන කතාව කියවන අනෙමේ චුලවන්සේ කියන කතාවත් තියෙන අපේ ඒවා රචනාකරපු ගරතුර මහා සංගරත්නයට ක්‍රථවේදී ෙන්ඩ ඕ. ඉතින් උන්වහන්සේලායි වාර්තාගරල තියන දවල්ලින් අපට තේරෙනවා මේ අපේ රට කොයි වගේ මාර්ගය දමිච්චර දුරක් ආවේ කියන එක තැ ඇත්තවශයම වුවන් අපේ මේ වැඩසටහන තුළ අපට කවදක්වත් මේ වගේ අර්බුධකාරිී වාතාවරණයක් ඉතිහාස කොයිවත් දැක් ෙනෑන. මේ අපි දෙදස් විසි එකේදී මේ මටසහන පටන්ගත්්දී මේස් විසිය එක පටන්ගත්්දී අපි කවදවාතතුව න මෙහ මමාර්බද කාලෙක මේ මාර්බුද අතිහාස ිට අාබුදධ කතා කරන්න ලබේ කියල හදාදගතටම හිතුවේන පටන්ගත්ත බහොම දදාර තැනකින් ඇැවි පටන්ග හොඳ තියනකාල ෝ හැබයි ඒකෙන් ඉගෙන ගණන්නඩ දෙයක්ත්තියන. අපි ඉතිහාසය කියාගෙන වයිකලක කියන්නේ අපි කාලය හරහා ගමනකාව. කාලය හරහා ගමන් කරනකට ලෝකේ නොයෙකුත් ගම්මතාවන්න ඇතිවෙන ආර්ික තත්ව ඇති වෙනවා නොයක ත්වලල් ටප්න මූුණ දෙන්ඩව වෙනවා හැම දෙයක්ම ප්‍රර්ථන ශීලී පෙල්ලෙමින් පැරලමින්, පෙරලෙමින් ඉදිරියට යනවා. රටක් සාර්ථක වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නන්නේ කෝලීිය වශයෙන් කලාපිය වශයෙන් හා අභ්‍යන්තර වශයෙන් ඒ ඇතිවන වෙනස්කංවලට කොයිත්තරං ප්‍රතිශක්තියක් ඇතිකරගන්නවාද කියන කාරණය මත්ත දැන් අදපට ඇවිල්ල තිීම මක්ද අපි පහුගිය කාලා පරිච්ේදක දීර්ය කාල පරිච්චේදක. අපි ක්‍රමක් ක්‍රමයෙන් අපේ ආර්ථික සාමාජීයේ ප්‍රතිශක්ති කරණය හීන වෙනන්දමට වැඩ කලා අපි කල්පනා කරේන හැ අපටහත් ලෙඩ රෝග හැදනවායි කියලා න එතකොට ලෙඩ රෝග හැදිච්ච වෙලාවට අපි අපි කෙලවර වෙන්නන්නේ ඉතින් ගිහිල්ලා චිතකෙන්ම තමයි. ඉතින් ඒනිසා අපි මේ ඉතිහාසේදී අපි කල්පනා කරගන්න රෝණ දේ. කාරණය කියන එක අපිට හොඳටම පෙර මේ බලඩ නුවන් මේක මේ කෙනෙක්න්ප නෑනෑනෑ මේ පටම ළඟදී ඉක්තරා වග කිවුතු කෙනෙක් කේපු දෙයක් ඇහවාමම හරි කණගාටුවකට පත්ව වනාා එක අපේ ඉතිහාසය ගැන මේ කිව්වේ මේ ආහාර ගැන මේ කොහෙද මේ අපි අපිට ආහාරයිම හොදේව තිබුුණ මේ අපි මේ සුද්ද කෙනපපු මේ සෝසේජෙ සරෝම ගොල ඒවා කකාපු නිසාම ගොලන්ටැවිල්ල අපි යටත් කරගන්න පුළන්ග වුණේ අපි ලුණු කැද බීලා හිටිය අපට මොකක් කරන්න බැරුණා ති තිහාස පෙළවඳද ඒවගේ අව තක්සේ රුසාහගත සිතිවිල්ලක් හැම ඇති කරගන්න් හොඳද නෑ අපි මුදදාර කැටම මේ අප දුර්වල නිසා කෙනෙකට කියන්න පුළුවන් දාතු වනි සතවර්ශය වෙනකොට යුරපේ වළඳදම ැගී ගෙන වා අපි දන්නවා වෙෙනීසිය අමල්පි मिलලානෝ වගේ ප්‍රධන වරායන් ගොඩනැගේ කියෙනන කොන්ස්තිීන්ති නොපල් ඔයාගේ වෙළ ධාර්ථක ගඩ නැගෙනවා දකුණු යුරපය කේන්ද්‍ර කරගෙන ඒකට මූන දන්න අපට පුළුවන්ක කමති බුණා අපට තාක්ෂණ ඇති බුුණා කියලලා එෙමනිිකං කතාාවන කෙන කොට කියන්ට පුළුවන් ඒක නෙම හිට වැඩිය ටත් කතා කරනත පරක්ක්‍රම බර ජුගණන පරාක්‍රමවාහ රජ්ජුරුවන්ගේ සෙල්ලි පියයක්තියනවානුවන් අපි මෙැතක් කියපු නැති කතාාවත්තියන පරක්‍රම ගන්න ඒක යාපන.. යාපන තිය නෑර නයින තිව කියලා අඳුන්වන දූපති අපි නාගදීපි කෙළයන් යන්නයෝ ඒ දූපතේ තෙල තමයි සෙල්ිපි හම්බුණනේ ොයි සෙල්ලිපි සෙල්ලම වාර්තා කරය එක්දර් සමසේ විසි හමේ මුදල් දු රාස නායගම් කියන දෙමල පණිවරය දෙමල ජාතික කැනේ හින්දු ජාතික මේ ක प පंडිවරය තමයි ඔහ තාම ඉහල පंडිවරය නිशन जेफ් ना කියන කृතිिया රचනා කළ රසනායග මහන තමයි තා සම से විසි හය දමක වාර්තාර පස පු वि්‍ය පරත්තුය තු ස හ හ ද එත ක हिල්ලා සෙල්ලිපිය පිට පත් කල වැඩක කටයුතු කලා මමු සෙල්ිපිය මුල් වට ප්‍රකාශයට පත්කර මට මතක හැට ද සම්ස හට තු නේ කාර්තිගේ සු ඉන්ද්‍ර පपाලන් ක කියන ාපන විශ विद्याල හිටපු ඉतिहा से පිළිබඳ මහචර වරයා මේ සෙල්ලිපිය කොහම හरी में कोෝවි ලකට තා එකට එකතුගල තිබුණ ති ඒක කරපුවා අය ගල් කටු හ අර ගක් ලල්පි විශල ලතිබුණ. කහමरी පේලි විසි න විස් තු නක් ට මත හැටයට ඉතුරු වෙල තිබුණා ඒකෙන් කියවගන්න පොළංුණ මේක කියල තිනීමමකද කියලා ඒ එල්ලිපේ තැනකතිය නවා ේව රිපුරාජ වන්ස දාවාගල සකල සිංහර චක්‍රවර්ී, පරාක්‍රම බුජ. දෙම ල ම බල අපේ පාලක ම ලන ල ල ශක හ රා ෝක නිස්තාාන ශබස් ග හිලි ියල කරෝෂ්ටියක් ෂරන හර. තකොට ඒක තම ඒ පාලකයාගේ තියන. බ ෂ හ කිය සිංහල ෙල්ලිියයක්ක කාඩට ඒ වකගේ හ විල දෙමන සෙල්ලපිය කරන ඩත්ය ේෙන්ස ඒ සධර්භ මූලක සදර්බේ ගැලපෙනෙ දර මයිගල එක කළේ එතකොට මේ මොකද මේ සෙල්ලිපිය කියෙල න මේ සෙල්ලිපි කෙද ම කියන්නේ අපි මේ දුර්වලා එනෙමේ ඒ චරිත දුර්වල වෙන කොට මෙම රට ආර්ථික ස සියල්ලම දුර්ුවවලන වෙනම කතාාවන පරාක්‍රන බහු මේ පරකරන බහු මේ සෙල්ලිපිය කෙටෙවවේ නොුවන්නු නාගදීපය වරායක් තිබුණනහි ඉතින් ඒ වරායට එන විදේශි වෙළෙන්දු සම්බන්ධම කළිුවේ එකයක් කියනවා විදේශික වෙළෙන් දංුව ඉතා හොඳින් බලා ගණ්ඩෝන ප රජ රුරුකන්නේ විදේශ වෙළෙන් දංව ඉතා හොඳින් බලා ගණ්ඩෝන ද <mess> ද <worshipbird> . <messgroup> <Jaw Molita> විදේශ වෙලඳුන් මේ වරායට පැමිණීම ො න්ඩෝන ඩ්ටයිස් කරන්න ක කියම කිය ප්‍රෝ් කන්න කිය න ප වචන කිවුත් කියන්න කිය හමන්තර හම පත් ර රන්න න තකොට මේ වරායට වෙලෙන් දංව ගෙන්න්න ගන්ඩ. ඒක ඒ ඒ ප්‍රවර්ධනය කරන්න මේ වරායට ගෙන්න්න ගන්න. ඒ වගේ මයි යම් කිසි විදිහකට මේ වරායේද නැවක් නට බො වුණෝත්. ල ප්‍ර සි අතරාවක් ඇවිල්ල කටුනායප කරන්න සල්ලියායි කරන කාල රජ කියනවානාගදීප නැවක් வර නටப உොේ ද වෙළං හොදට බලාගඩ නැවත් හොදට බලාගඩ හැබැයි ප්‍රමාධ ගාස්තු හැටියටි මේ අය කරන්නවන බද්දක් ඒ බද්ධ තමයි සාමාන්‍ය බඩු නං මේ නැවේ ගෙන න්නේ සියට පනහ රජ බණ්ඩා ගරට අය කරන්ඩයි වටිනාකමින් එතකොට අස්සේ සහ ඇත්තුගෙනයන නැවක් නංයිලින් ඇ එතකොට එච්චර ටැක්ස් කරන්ඩ එපා ගුල්ලොක හතරය එකක් ගණඩ සීට විසිපහක් එතකොට ඇදැම්ල් බලන්ඩ මේ මේ අපගේ ඇත්තු සහස්සයෝ කියෙන ගැන ඉතාම කියැන අදනං මේ බතාම වටිනාවානෙන්ස්ගේතම ඒකාල අශයෝසාහ ඇත්තු तो රජුරෝ කියනවා එහම මේ එකක් නට බුුණොත් ඒ ටිනා කමෙන් සියයට විසි පහක් අපි ග්ඩ හැබැයි අනිත් කාගු අනිත්වා බාණ් නං යන්නේ සියයට පනහකර ඒ ප්‍රමාධ ගස්තු හැටියට අපේ රාජ බාන්ඩ ගාරයට අයකර ගණ්ඩ කියලා කොටලා මේ ඉරහන්ද පවත්නාතා කල් පවති නීතියක්ක් හටයටට සලග්ඩයගලා රජරු කෙටවා පම එක මෙතද කියන්ඩ හේතුවතමයි අප පාලකයෝ කටයුතු කර ඒ විදිහට නිසාමේ අපි පාලකයන්ගේ දුරලතාවයක් වත් ගෝලිය වශයෙන්ගන ප්‍රවණතාවලට මුණද ගණ්ඩ බැරි දුරුවලකම නිසාවත් නම මේ රට මෙහම උනේ අර නිෂංගමණලකින් පස්සේ හරි පෞරුෂයක්තියවන පාලකයෝ පත්වවෙච්ච නැති දුෘෂ්ටිවාදයක් දර්ශනවාදයක් නැතිපාලකයෝ පාලනයට ඇතුළත්වීම නිසා මො දුණනේනොෙක් නො එක ඇල්ල බලේ මල් ගන්ඩ මහසේගත් මසා එතකො මේගොලො පාලන අල්ලගන්න හේතු අර පරක්‍රමභහ රත්තුම කියනෙමේනම වෙළලඳම කොච්චර දුණුද ම මට මේ වෙලා මතක් කරන්න මොනද දත්තිවා අපි දන්නන පරක්‍රම්භව රජුරුව බුරු මේේ අල්ලාවන් සීතුගගේෙන් රජුරෝත් එකක යුද්ධකට පැටිලුනා කියලවා ඒ මොකද ඔබ දන්නවාදන්නනුවන් පරාක්‍රම්භහු රජ්ජුරෝ ඇත්තු බුරුමන්ගෙනාව ලං කවට් අහෙම මේගෙනාව ඇත්තු බුරුමෙන් ංකාවටගෙනවා ඒ මොකද හේතුව අපේ ඇත්තු ගහනය අඩුවෙන හිදා ඇයි වැඩවලට යොදාග්ඩ වැඩවලට යොදාගන්ඩ සහ මංහිතන ඕකවෙන්න්නති ප්‍රතිාපන වෙන කරන මුල්ම අවස්ථාව හරි දැන් අපේ දැ ඔය ඔය ප්ලිනීලා හෙරඩෝට් හොඟක් අය ලියල තියෙන ලේඛනවල කියනවා ඉන්දියාවත් හස්තිීන්නඉන්නවා හැබැයි සෙරන්ඩිබ්බල් හස්තිීන් තමයි යුද්ධේයට හ වනක කට තුරට යදදාගන්නඩ ඉතාම සුසුකුද අත්තිශයිෙන් බුද්ධිම ඇත්තේ හස්තීන්. එතොර අපේ දලා ඇත්තු අපේ හස්ේන්ට තමයි ලෝක වෙල්ලද පුර ලොක ඉල්ලි මතිබුණන එතවට මේයි ඔක්කෝම හ දන්නවන හස්තියෙක් පටි කැමේෙන් කොච්චර කල හ තරට මේ ල්ි පට ම ඇතක්ක ව න්න ත ව ොල් ලොකෝමකට නව්ගත හමක ට පසේ ටේතින භවික සම්පතරමකොද වෙන්නේ. තර ජර ොකද කරේ ඒ වැඩේ නතර කරා ඒ වැඩේ නතර කල්ලා බුරුමේෙන් ගෙනවා හස් තිීම කර කියලා ලව සිත රජ්ුරතික පටල ල්ලා ඇතිකරන ද යුදධදක්වාගේ හරි හැතුවානායනය කරන්න කියලා හස්ති න කරන්න කියලා එතවට බලන්ඩ අපේ පාලක ෝ කැන මේවාගේ අතිශය බුද්ධිමත් එතක හොඳයි සමහර පාක්‍ර හ රජුර උඩ පැන පැන සතුරුලා අපේ හස් තින්ට න ලොක්කර ල් මත්තියන කියලා ඔක්කොම අප අනය කරන්නන්ගේ ම සමයට අද පට හස් යක් ද නැති ඉ ති. වැඩ ම න්නේ එොට අප මේ කියන්නේන්න මේවාගේ ඉතාම අවාසනාවන්ත කාලාපරච්චේ දෙයක් නිර්මාණය වනේ අපේ පාලකයගේ අදක්ෂතාව නිසා නෙමේ අප අපට ඉතා දෘෂ්ටි සම්පන්න පාලකයෝ හිටියා නමුත් පාලකයාගේ පෞරුෂය සහ දැක්ම කියන එක අතිශය තිීරනාත්මක සාධකයක් කියෙක මේක අපට පේන ඕක කොවිතාර නිර්භිතව තිරණ ගන්නවාද ඕහට කොයිතර හතු ප්‍රතියක් ඇතුව හිතන්ඩ පුළුව කෙනෙක් දහොට කොයිතරන් දුර පේෙනවාද. තුන්කල්ලකිනවාද. කියන කාරණ ඒ පාලකයා හැටියට එන පුද්ගලයාන්ගේ පෞරුෂයතුළ තියන ලක්ෂණයක් එනිසා අපිට පොල්පිත්තකින් කපල පාලකව හදාගන්න බෑ ඒ තමයි මේ ඉතිහාස අපට නිරන්තරයම පෙන්වා දෙන්නේ. ලිලාවතිය වුණනත් කල්ල්‍ය අනවතය වනත් සහස්සමල්ල වනත් යි කිසි කෙනෙකොට පුළුවන් වුණේ නෑ. හර පරාක්‍රම බාහු රජ්ජුරෝ දැකපු හෝ ඊට ආසනකාල පරකම බහු රජ ස්ථාවරකරුනිසා නිෂංගමලට කරදරයක්නතු පල ගෙනීමට පුළොන් ඇති නමුත් නිශෂංගමල්ලත් ගත්ත සහ තීරණ බ පාන්න් ඇති පස්ස කාලේ වෙච්චදේට රයි බදදු ගැනීම වැලක්ීම අෞුද්ගට කාල නව අවුදගට ටක් ත් හඩට ගනට හු දෙන්න න ති මේවාගේ දදුර දර්ශී තීරණ අධදුරදර්ශී තීර අර්ගෙන තියනති ඇත්වශයේ ඉතිහාසේය කියෝපපු කෞර හරි කෙනෙ. මේ ඉන්ඳලා මේ අපේ පාලකට උපදෙස් දුන්න නං දෙනවන් නං වහිතන්නේ අපි යිති හාස වශය සිද් වෙච්ච වැදි අපි අති නැවත සිද්ධ වී කියලා එතකොට මේ විදිහට කිහිල්ලා අනිකංග බලයට පත්තුනනේ අනිකංග වලයට පත් වුණාව නුවන් මොක දවනේ අනිකංගට ඉන්ඩ පුලන් වුණේ දවස්දා හතයි හයි ව දවස්දා හයි විශාල ප්‍රතිවිරෝධයක් කාවා ඕහ ඝාතනය කරා. වික්කන්ත චමුණක්ක කියන සෙනවිය මේ අනිකංග බලට පත් වනා කිය කියන මේක පුතාබලට පත් ච්ච කන තාබලට පත්තචන පොඩිය කාද ාතන කරන්න ැත ත්ාවවද සමහර තැන්වල සන්නක දෙන්නම ඝාතනය වුණයි කියලා නමුත් සහර තැන්වල තියෙනවා මේ අනිකංගව ඝාතනය කරයි කියලා කවුද වික්කන්ත චමුණක්ක කියන සෙනවිය හ අපට මිට කලින් හම්බෙන්නේෙ නෑ. කොහම හරි වික්කන්ත චමුණක් මොකදකර බලන්න මේ රිපීටන හැටම ප්‍රති නැවත නැවත එන හැටි ැම් වික්කන්ත චමුණක් මොව ගාතනය කරන්නට පස්සේ වික්කන්ත චමුණක් ඇයි අනිකංගව ගාතනය කළේ නැවතත් ලිලාවති රජන වාඩිකරේව සිංහසනය එතකොට දැ දැන් අපිට පේනවාම මේ මොකක්ද මේ වෙන වයන ගම්ත. ඇත්තවශයෙන් අර ලෝලු පෙල්කුළු ආබෝනා හරි ආයශමන්ත කෙලක වයා ඊට පස්සේ මේ වික්කන්ත චමුණක් මේ ගොල ඔක්කොම ස්ොදේශී ප්‍රභූන් ෙන්ඩ ඕන එකසරපති වැඩක්ක සෙන් පති රාජ බලයක් තියන මජනතාවගේ පැත්ත හිටගත්ත හරි පිරිසක් කියලාපි න්නවා අතුට ලලාවති රජනව නැවත පුටවි වාඩිකනා බැ ඒ වෙලාවි ලිල්ලාවතිට ඉන්ඩ පුළන්ගුණ එක කවරුත්ද හේ තැ මේක මේ 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 මෙහෙම මෙහෙම මේ මේ මොනාද තරංග 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 කෙටි තරංග දිග තරංග හොමයාවා. ඇයි ලිලාවතේ එක උුරදකින්න පුුවන් උනේ මේ කාලිංග වාංශිකේ කොහු ගෙනම ලෝකකිස්සර ලෝකේෂෝර ලෝකේෂෝර ඇවිල්ලා මේ නැවතත් ලිලාවතියකෙන් බලය පැරගන්නවා. රටක් ගෙනියන්ට පුළුවන්ද රට ගිෙනනන්ද ේස දැක අපට වැඩසරහත් ගෙනියන්ට පිරිරට හිලදන්න බවරයි. ඉතිං රටවල් මේම වන කහන්්ඩ දෙයක්ද ඔය වගේ පාපාලනේ හට මෙහට ොන්චිල්ලා බදනගේ වෙනස් සෙන්ටගත් තැන් පස්සේ හරි හ ස ට ්‍ර වැටසර ෙක් විසිත් පේ වැඩස නය හම බලාපොත්ත රත්‍රීදිය බ සමමුගරනවා අපි බල ඉන්නගේ අපි මොහම කාරුණ කෙල්ලීමක් කඉල්දන බලන අපිට කමෙන්ටකින් හරි මොනොහර සංකයක අපිට අනුග්‍රහය දක්වන්නේ එකම අප සබ්ටයි් කරන්න මේ මොහොතේ එහෙමට අපි ලබන සතියේ අපේ ඉතිහාස අර ඇස්ත ොහැරස් පිල් ගහන්දතු හගනන්න පුුව කාලපරිතිතය දක්ගතවමින් තියන්නේ ඒ පිලිබඳ රසවතා ාහකක් ලබට සතියත් අන්ලමට ිශවතුලින් හමුව එම ඔබ හැමකෙනටම අයි බෝන් සුබරාත්ලයක්.